ආයිබෝන් සුබ දවසක් අද අපත් සමග එකතු වෙන ඔබ සියලු දෙනාම ලෙන්මු ග්ලෝබල් රිසෝසස් ආයතනයේ වෙනුවෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපි අද සාකච්ඡාවට මාතෘකා වශයෙන් තෝරාගන්නේ වසංගතයෙන් වසන්තයට මේ අපේ දෙවන වෙබිනාර වැඩසටහනයි මේ ගැන කතා කරන්නට කලින් මම ඉතා කෙටියෙන් ලෙන්මු ග්ලෝබල් රිසෝසස් ආයතනය ගැන හඳුන්වා දෙන්නම් ලෙන්මු කියන්නේ ශ්‍රී ලංකා ආයතනයක්. උන් මානව සම්පත් කළමනාකරණය එහෙම නැත්නම් අපි human resource management කියලා කියනවා සම්බන්ධයෙන් ඉතා පුළුල් පරාසයක කළමනාකාරීත්ව උපදේශනය සිදු කරනවා. එම කටයුතු අතර පුහුණු කිරීම නැත්නම් training ඒ වගේම outward bound training OBT training කියලා අපි කියනවා. ඒත් එක්කම විශේෂයෙන්ම coaching ගන්නත් executive coaching සහ transition coaching සහ උපදේශනය අපි counseling කියලා කියන්නේ counseling services මෙන්න මේ දේවල් ඇතුළත් වෙනවා. ඔවුන්ගේ සුවිශේෂත්වය තමයි ඔවුන් යම් පුහුණු වැඩසටහනක් සිදු කළ පසු එම ආයතනය සමග මාස 6ක සිට වසරක පමණ කාලයක් දක්වා නොමිලේ හෙමත් නැත්නම් කිසිදු අමතර අයකිරීමක් නොමැතිව post training follow up support එකක්. හෙමත් නැත්නම් අපි කියනවා පුහුණුවකින් පස්සේ ඉගෙනගත්ත දේ ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය සහාය අදාළ ආයතනයත් සමග එකතු වෙලා ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට වැඩසටහනේ හැටියට සිදු කරනවා. ඒත් එක්කම වුන් සුළු පරිමාණයේ නැත්නම් ආරම්භක ප්‍රමාණයේ තියෙන ව්‍යාපාරයක පටන් මහා පරිමාණයේ ව්‍යාපාර දක්වා වුන්ට සේවා සැපයීම සිදු කරනවා. මෙම ග්ලෙන්මු ග්ලෝබල් රිසෝසස් ආයතනය ලොව ප්‍රමුඛතම ආයතන දෙකක් සමග වුන්ගේ උපාය මාර්ගික හවුල්කරුවෙකු නැත්නම් ස්ට්‍රැටජික් පාර්ට්නර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. එනික ආයතනයක් තමයි Harrison's Assessments. Harrison's Assessments කියන්නේ ලොව පිළිගත් psychometric assessments සපයන ලබන ආයතනයක්. ඒක අපි ඕන කෙනෙක්ට භාවිත කරන්න පුළුවන් psychometric assessment එකක් විදිහට. ඊටම හොඳ psychometric assessment tool. අනික ආයතනය තමයි America Excise ජනපදයේ workplace options කියන ආයතනය. අපි ඒක WPO කියලාත් හඳුන්වනවා මේ ආයතනයට workplace options. මේ තමයි ලොව දැනට තිබෙන විශාලතම පෞද්ගලික හිමිකාරීත්වයේ සහිත ස්වාධීනව කටයුතු කරන සේවක සුබසාධක පහසුකම් සලසන්නා. එහෙම නැත්නම් integrated employee well-being solutions provider. මෙම workplace options කියන ආයතනයේ ලොව පුරා ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් සහ ප්‍රදේශ 200කට වැඩි ප්‍රමාණයක වෙන ආයතන ලක්ෂයකට වඩා සහ ඒවායේ සේවය කරන මිලියන 65කට වඩා සේවක සේවිකාවන්ට සිය දායකත්වයේ ලබා දෙන විශාලතම ආයතනයක්. මම කලින් පැවසු පරිදි අද වැඩසටහන වසංගතයෙන් වසන්තයට. ඔබට යම් ප්‍රශ්නයක් ඇසීමට ඇත්නම් ඔබේ තිරේ පහළ ඇති chat box එකෙහි සටහන් කරන්න. මම දැක දැනුත් කීප දෙනෙක් good morning කියලා එක එක messages තියෙනවා. අන්නේ chat box එකේ සටහන් කරන්න ඔයගලන්ට මොනව හරි අහන්න ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අද මේ සාකච්ඡාවේ ඒ මොකද අපි ඔබේ මයික්‍රොෆෝනේ අක්‍රිය කරලා තියෙන හින්දා. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් අපේ දුරකථන අංකය 0768යි 0131යි 0131. මම නැවත කියන්නම් 0768යි 0131යි 0131ට කෙටි පණිවිඩයක් එවන්න. එහෙමත් නැත්නම් විද්‍යුත් තැපෑල info@glenmo.lk info@glenmo.lk භාවිත කරන්නට. ඉතින් අද වැඩසටහනට අපි බොහොම සුවිශේෂී පුද්ගලයෙකුට ආරාධනා කරා ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් සමග අපිට එක සම්බන්ධ වෙන්න. අපි අද කතා කරන්නේ ඉතාමත් ඔබේ හදවතට සහ ජීවිතයට සම්බන්ධ විශේෂයෙන්ම අද අපි සිටින අපි කවදාවත්ම විදි මේ ඇතිවීදී වෙන තත්ත්වය කොහොමද අපිට ඵලදායී ලෙස වෙනස් කරගන්නේ කියලා. ඔහු නීතිඥවරයෙක්, ලේකකයෙක් සහ අතිදක්ෂ දේශකයෙක්. ඒත් එක්කම ඔහු වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක්, මන උපදේශකවරයෙක් සහ සභාපතිවරයෙක්. ඔහු දැනට ශ්‍රී ලංකා ඩිසයින් සෙන්ටර් යන රාජ්‍ය ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒත් එක්කම මා දන්නා හැටියට ඔහු තමයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට වෘත්තීය මාර්ගෝපදේශනයේ නම් සේවාව හඳුන්වා දීමට මූලිකව කටයුතු කරනවා. ඔහු නමින් අජිත් ජයවර්ධන. ආයුබෝවන් අජිත්. ආයුබෝවන්. ඔබ බොහොම පුද්ගලයන් විවිධ තරාතිරම්ල පුද්ගලයන් නිරන්තරයෙන් හමුවන පුද්ගලයෙක්. ඔබ කොහොමද අජිත්
අද අපි මේ සිටින තත්ත්වය දකින්නේ මම අදහස් කරන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න අපි උත්සාහ කරනවට වඩා මෙම තත්ත්වය දිහා අපි කොහොමද වෙනස් විදිහකට නැත්නම් ඔබ කොහොමද මේ තත්ත්වය දිහා මේ අද තියෙන තත්ත්වය දිහා වෙනස් විදිහකට ඔබ දකින්නේ කොහොමද සුබ දැසනක් ප්‍රභාෂ් වෙනස් විදිහකට දකින්නවා කියලා කිව්වහම නිකන් සාහිත්‍යික වශයෙන් හරියම ලේසි විදිහට කියනවා නම් දැන් මේ වෙලාවේ ඔබට දැනෙනවා ඇති අඳුරු තැනක හිර වෙලා වගේ ඉන්නවා කියලා ඔබ බීජයක් නම් ඔබට හිතේවි ඔබ වල දාලා තියෙන කියලා අපි බෙරීඩ් කියලා කියන්නේ මිනිසුන්ව වල දාලා වගේ තියෙන එකක් තියෙනවා ඇත්තම කතාව තමයි ඔබව වල දාලා නෙවෙයි තියෙන්නේ මේ වෙලාවේ පැල කරලා ඒ කියන්නේ හිතවල තියෙන්නේ ඔබට තියෙන්නේ පැලවෙන්න මිසක් වැළලෙන්න නෙවෙයි ඒ හින්දා මේක මම දකින්නේ මොනතරම් විවිධ සමාජීය ප්‍රශ්න තිබුණා වුණත් හැම කෙනෙකුටම ඉතාමත්ම විශාල වටිනා අවස්ථාවක් තමන්ගේ වර්ධනය සහ වෙනසක් ඇති කර ගැනීම සඳහා. ඉතින් ඔකේ ඒ නිසාමයි අපි මේ මාතෘකාව මම තෝරගත්ත වසංගතයෙන් වසන්තයට කියලා. මොකද වසංගතයෙන් වසන්තයට කියලා කිව්වේ අපි ඇත්තටම දන්නවා හැමෝම කතා කරන පැන්ඩමික් සිටුේෂන් එකක නැත්තම් ලෝකේ පුරාම ලෝකේ ගත්තොත් එහෙම ස්වයං පාලන සහ රාජ්‍යයන් ඔක්කොම 212ක COVID-19 කියන වසංගතයේ පැතිරලා තියෙන වෙලාවක් මේ වෙලාවේ විවිධ අය විවිධ ආකාරයට තමයි මේකට ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් වඩාත්ම ප්‍රශස්ත විදිහට මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අය හිතමින් ඉන්නේ. හැබැයි ඒ සිතීම ක්‍රියාවට ගා ගැනීමෙදි බොහෝ දෙනාට ප්‍රශ්න එහෙම නැත්නම් ගැටලු මතුවලා තියෙනවා. මේ වගේ තත්වයක තමන්ගේ ජීවිතයට ආපහු සුපුරුදු විදිහට ඇවිල්ලා සමහරලාට මේක ඊට වඩා හොඳ අවස්ථාවක් කරගෙන වෙනස් වීමක් සිටීමේ වෙනස් වීමක් එහෙම නැත්නම් ක්‍රියා කිරීම සහ සිටීම වෙනස් ආකාරයකට කරලා ජීවිතයට වසන්තය උදා කරගන්නේ කොහොමද කියන ගැන තමයි ප්‍රායෝගිකව අපි අද කතා කරන්න සූදානම්. ඕකේ අජි. රයිට්. අපි එහෙනම් එතනින් සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන සියලුම දෙනාට නන් දෙසින් මම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව තමයි අපි දන්නවා ගොඩක් අයට එක්තරා පැත්තකින් ගත්තහම විවේක කාලයක් ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි මේ මාතෘකාව මම තෝරගත්තෙම වසංගතයෙන් වසන්තයට ඔබට දැන් මේ පේන ස්ලයිඩ් එක ගත්තොත් එහෙම මෙතනදී මම වසංගතයේ කාලය තුල තියෙන තත්ත්වයක් එක්ක එහෙම නැත්නම් සිටුේෂන් එකක් හදාගත්ත මම හදාගත්ත නිර්මාණය කරපු කෝට් එකක් පාවිච්චි කරන්න යන්නේ ඒ තමයි දැන් හැමෝම කතා වෙනවා මේ වෙලාවේ කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා වසංගතයට සම්බන්ධ වුණත් කෙනෙක් එහෙම විවිධ අංශයන් මගින් කරන්නේ එයාව හඹා යන එක දැන් අපිට සම්බන්ධතාව හපුද්දී හඹාගෙන යන්න පුළුවන් අපි සාමාන්‍ය ගෑන් ප්‍රේස් කරනවා කියලානේ ඒත් අපිට කාලය හඹා යන්න බෑ ඒ කියන්නේ ඔබට මේ ටයිම් එක ට්‍රේස් කරන්න බෑ දැන් මේක ටිකක් දාර්ශනික අර්ථයක් මේ දාර්ශනික අර්ථය ඇත්ත ජීවිතයට ගේන්නේ කොහොමද කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒකයි මම ඔබට කිව්වේ ඔබව දැන් අඳුරු පොළොව යට තැනක නම් තියෙන්නේ හිතන්න එපා ඔබව වලලන්න දාලා තියෙනවා කියලා. ඔබට පැලවෙන්න දාලා තියෙන්නේ ඔබට මේ වසන්ත කාලයත් එක්ක මතුවෙන්න පුළුවන් වසන්තයක් අරගෙන. හැබැයි ඒකට අපිට අවශ්‍ය කරන ඉවසීමක් තියෙනවා. ඒතකොට දැන් පුද්ගලයන් හඹා යනවා කියලා කිව්වහම කාලය හඹා යන්න බැහැ කියන එකේ අර්ථය ටිකක් ගැඹුරින් හිතලා බැලුවොත් එහෙම අපි දන්නවා දැන් පහුගිය දවස් 14 නැත්නම් 20 21 මේ වගේ කාලය ඇතුළත ඔබ ගැන කෙනෙක් හඹා යන්න නැත්නම් ට්‍රේස් කරන්න ගත්තොත් එහෙම ඇත්තටම ඔබ ගැන ට්‍රේස් කරනවා කියලා කිව්වට එයා හොයන්නේ ඔබේ ක්‍රියාකාරකම් ඔබේ සම්බන්ධතාව. එතකොට ඔබ කරපු කියපු දේවල් ඇත්තටම ඒ කාලය නෙවෙයි හඹා යන්නේ. එතකොට ඒ කාලය කියන්නේ මොකද්ද? කාලය අපි පවතින්නේ කොහොමද? දැන් දර්ශනයේදී මේකට බොහොම අපූර්ව එකක් කියනවා. මම හිතනවා ඒ නිසා මම පවතිනවා කියලා. I think therefore I am කියලා. එතකොට මේ දර්ශනය ගත්තොත් එහෙම අපි පවතින්නේ අපි හිතන අවස්ථාවකදී විතරයි. ඒ කියන්නේ ඔබ හිතන්නේ නැත්නම් ඔබ පවතින්නේ නැහැ. ඔබට පැවැත්මක් නැහැ. හැබැයි තේරුම් ගන්න මේ පැවැත්ම කියන්නේ අර ඉංග්‍රීසියෙන් survive කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඔහේ පවතිනවා. එහෙම එකක් නෙවෙයි. ඔබ ජීවත් වෙනවා කියන්නේ ඔබේ පැවැත්ම කියලා කියන්නේ ඔබ සිතන විදිහට. ඒතර ඔබ යම් ආකාරයකින් මිනිස්සු හිතන්නේ නැත්නම් ඔබ පවතින කෙනෙක් නෙවෙයි. දැන් අපේ උත්සාහය තමයි ඔබට මේ අවස්ථාවේදී සිටීමෙන් ඔබේ සතුට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් කියන එක. දැන් මම මේකට පූර්විකාවක් මේ අපේ මාතෘකාව සාකච්ඡා කරන්න කලින්
මම කැමති ඔබ අප කවුරුත් දන්න තැනකින් හරිම සරල තැනකින් මේක පටන් ගන්න. ඔබට පේනවා ඇති මගේ අතේ තියෙන මේ පොත. අපි ස්ලයිඩ් එකකටත් මේක දාලා තියෙනවා. මේ පොත මේ කවුරුත් හුරු පුරුදු පොතක් ලංකාවේ පාවිච්චි වෙන දැඩිග විරුද්ධ පරිවර්තනය කරපු අත මේක අනුවර්තනයක් ගුරු ගීතය. ඔබ මේ දකින්න. චිංගිස් අයිත්මතුගේ ගුරු ගීතය. ඒ කියන්නේ අල්තිනාය ගැන දුයිෂෙන් ගැන අහපු නැති කෙනෙක් නැහැ. ඉතින් මම මේ දුයිෂෙන්ගේ අල්තිනායගේ කතාවෙන් ඇත්තට මේක අල්තිනාය කියන එකක් එයාගේ ආදරණීය පොප්ලර් ගස් වලට ඒක තියනවා මෙහෙම ඔව් ශීත කාලයේ පැමිණෙවි. පද ශීත පුරාණ හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළුසුළං හමාවි. එහෙත් වසන්තේ එනවා සත්තකයි. දැන් අපි කියන්නේ මේකයි. ඔබට සමහර වෙලාවට මේ මුහුණ දිලා තින්න වටපිටාව ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ජීවිතයේ පැවැත්ම සඳහා වෙන්න පුළුවන්, සමීපතමයන් සමග තියෙන ඇසුරු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා ඔබ, දරුවෝ, බිරිඳ, ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා මේ සියලු දේවල් එක්ක තාමත් නරක කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසනීප වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන් විවිධ. මම නම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා මොන කැටගරි එකකට වැටුණත් අපිට පුළුවන් වෙනවා මෙන්න මේ අර්ථය කාලය දකින්න. එතකොට මේ වගේ සිටුේෂන් එකදී නැත්නම් පරිසරයකදී වටපිටාවකදී ඔබ කොහොමද එය වෙනස් කර ගැනීම සඳහා කටයුතු කළ යුත්තේ කියලා. මෙතනදී අපිට ඉතාමත්ම ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මම මේ ගුරු ගීතේ පොතේ දුෂෙන්ම යලි කියවන්න ගත්තොත් එහෙම සාහිත්‍යික වශයෙන් වෙනුවට විද්‍යාත්මක වහා දාර්ශනික වශයෙන් දුෂෙන් කලේ මොකක්ද, දුෂෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ඒක මම යන්නේ විශ්ලේෂණය කරන්න නෙවෙයි උත්ප්‍රේරණය කරන්න. උත්ප්‍රේරක කියන එක දැන් ගොඩක් අය දැකලා ඇති ආයතනවල එහෙම නැත්නම් විවිධ පුහුණු වීම් වල ඉගෙනුම් වල කවුරුත් අහලා තියෙන එකක් අභිප්‍රේරණය කියලා, මොටිවේෂන් කියලා. මම මේකත් කතා කරන්න යන්නේ මොටිවේෂන් නෙවෙයි. මොටිවේෂන් නෙවෙයි කියලා කියන්නේ අභිප්‍රේරණය, මොටිවේෂන්. මම මොටිවේෂන් වලට සිංහලෙන් කියන්නේ අතරම අභිප්‍රේරණය නෙවෙයි, උනන්දු බෝ කිරීම කියලා. හැබැයි මේ උනන්දු බෝ කරන්නේ නෙවෙයි මේ අවස්ථාවම යොදා ගන්න ශක්තිය ජනනය කරන්න, එනර්ජි එකක් ගන්න. එනර්ජි කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම ඇරිස්ටෝටල් කියනවා එනර්ජි කියලා කියන්නේ ක්‍රියාවක්, ඇක්ෂන් එකක්, එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කියලා. ඒ කියන්නේ අපි මොනවා හිතුවත් වැඩක් නැහැ ඒ ක්‍රියාවට නංවන්න බැරි නම්. මේ වෙලාවේ මොකද අපි නිකන් හින්න දකින්න එක, ඒවා නිකන් දවල් හින්න, ඩේ ඩ්‍රීම්ස් කියලා අපි කියන්නේ. ඒ වෙයින් විතරක් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ ක්‍රියාවකට නැගිය යුතු. ක්‍රියාවකට නැගන්නම් අර එනර්ජටික්, එහෙම නැත්නම් ඉන්ස්පිරේෂන් එකත් එක්ක ඒ දැනෙන උද්දාමයක් එක්ක ශක්තියක් ජනනය වෙන්න ඕන. එතකොට අපිට මේ වෙලාවේ උකටලීව ඉන්නවා නම් මේ උකටලී සිත මම කිව්වේ කෙවිටි කොට දිරිකවන්න අවශ්‍ය කරන ශක්තිය, එනර්ජි එක ලබා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක අතිශයින්ම වැදගත්. මම මාතෘකාවට යන්න කලින් පොඩ්ඩක් සමහරලාවට මනෝවිද්‍යා ශාස්ත්‍රයට එහෙම නැත්නම් මේ වගේ දේවල් විශේෂ විදිහට ගත්තාම ආධුනිකයෙට මේ මනස සහ ක්‍රියාකාරීත්වය ගැන උන්චි හැඳින්වීමක් කරන්න අවශ්‍යයි. මොකද අපි හිතනවා අපි හිතන විදිය ගොඩක් අය කියනවා ධනාත්මකව හිතන්න, ඒ වගේම තමයි ධනාත්මකව හිතන ගමන් පුළුවන් කමක් තියෙනවද ලෝකෙ වෙනස් කරන්න. අපිට හොඳට හිතන්න පුළුවන් පොසිටිව් තින්කින් කියලා කියනවා හිතනවා. හැබැයි හිතනේම ක්‍රියාත්මක කරන්න බැයි නම් ඒවා ඇති හැටි වටිනාකමක් ඇත්තේ නැහැ. එතකොට මම කල්පනා කරන්නේ මේ දෙකම එකවර ක්‍රියාත්මක කිරීම සඳහා මොකද්ද අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගය කියලා. ඉතින් මේ අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගය තේරුම් ගන්න හරි සරලව ගත්තොත් එහෙම අපි කියන්නේ අපිට පුළුවන් ලෝකේ වෙනස් කරන්න අපි අහන ප්‍රශ්නයක් වෙනස් කරලා. අපි අහන ප්‍රශ්නේ වෙනස් කරමු. කියන්නේ අපි ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ වෙනත් විදිහකට කිව්වොත් එහෙම අපිට වෙනස් සටන් පාට ඕන, වෙනස් අදහස් ඕන. හැබැයි මේ අදහස් තියෙනවයි කියන එක අපි මේ මෙතනින් එහාට යන්න තෝ මේ ප්‍රශ්නේ හිටියොත් මෙන්න මෙහෙම එකක්. දැන් අපි ගොඩක් දේවල් සමහරලාවට ගැටලුවක් ආවහම අපි කරන දේ තමයි ඒක ඇනලයිස් කරනවා. හැබැයි ඇනලයිස් කරනවා කියලා කියන්නේ තියෙන එක ඇතුලේ කරන ක්‍රියාමාර්ගයක්. මම මේක අපි මේ පොදුවේ පාවිච්චි කරන විහිළුවකින් අහුවොත් ප්‍රභාෂ්, දැන් මම ප්‍රභාෂ්ෙන් අපි දෙන්නට මේ වෙලාවේ ෂෙයා කරගන්න පුළුවන් නිසා සමහරලාට අහන්න පුළුවන් මේ වගේ එකක්. මොකද මානව සම්පත් කළමනාකරණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා සමහරලාට ඔය ඉමෝෂනල් ක්වෙස්චන්ස් ඒ වගේ ඒවා ඉන්ටර්විව් වලදී අහනවානේ. ඔව්. එතකොට ඔබ ගෙන් සමුක පරීක්ෂණයට ආවහම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබේ කාමරේ ජනේලෙන් මේ වෙලාවේදී ඔබට පේනවා
සර්පේ කාමරය ඇතුළට යනවා ඔබ හිතන්න මේ වෙලාවේ ඔබේ මේ ඉන්න තැන ජනේලයෙන් සර්පෙක් අපි තුනයි කියලා ඔබේ කාමරයට එනවා කියලා නයාගෙන් බේරෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ මේ වෙලාවේ ඉන්න තැනට ජනේලයෙන් නයික් එනවා ඊටවස් නයාගෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ ඔබ මොකද්ද කරන්න ඕනේ අපි උත්තර 1000ක් දෙන්න පුළුවන් සමහරවිට අපි නිකන් උත්තරයක් කියමු ඔබ වුණා නම් සමහරවිට අපිට වෙන මොකුත්ම කරන්න බැරි නම් අපිට දුවන්න පුළුවන් වෙයි එහෙම නැත්නම් ජනේලයෙන් වහන්න පුළුවන් දෙයක් නම් වහන්න පුළුවන් වෙයි එහෙමත් නැත්නම් මොකක් හරි තියනවා නම් පන්නන්න පුළුවන් වෙයි භූමි තෙල් තියනවා නම් මොනාරි ගහන්න පුළුවන් වාගේ උත්තර 1000ක් තියෙයි අන්නහරි ඒ උත්තර 1000ටම තමයි අපි ඇනලිසිස් නැත්නම් මේක විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේක ඇතුලේ දැන් මම ඔබට කිව්වේ දැන් ඔබ මොහොතකට හිතන්න මේ ජනේලයෙන් නයික් එනවා කියලා මේකට දැන් අපි විහිළුවට එහෙම නැත්නම් සරලව දෙන උත්තරේ තමයි ඔබ කරන්න ඕනේ ඇත්තටම ඔබ හිත ඔබ හිතන එක නතර කරන්නකෝ දැන් අපිට උපකල්පනය නැදිනේ ඔබ හිතන්න එනවා කියලා ඔබ දැන් ඔබ හිතන එක නතර කරපු ගමන් මේකට උත්තර දෙන්න ඕනේ නැහැ දැන් මේක අර ඇනලිසිස් නැත්නම් විශ්ලේෂණය ඇතුලේ තියෙන උත්තරයක් නෙවෙයි පිටත එකක් අපි මේකට උත්ප්‍රේරක නැත්නම් කැටලිස්ටික් කියලා කියනවා මෙන්න මේ ඇනලිසිස් එහෙම නැත්නම් ඇනලිසිස් කියන එකයි කැටලිසිස් කියන එකයි දෙක එකතු කරාම අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙනවා මේ උත්තරය මම කිව්ව එක අභිප්‍රේරණය පිළිබඳ උත්තරයක් නෙවෙයි කියලා අපිට පුළුවන් ප්‍රශ්නය වෙනස් කරන්න එකක් පළවෙනි එක හොඳයි අපි හිතමුකෝ අපි ප්‍රශ්නේ වෙනස් කරන්න කියලා කියනකොට දැනගන්න ඕනේ ඉස්සෙල්ලා අපි අහන ප්‍රශ්නේ මොකද්ද කියලා හැබැයි උත්තරයක් හැටියට අපි කියන්නේ මෙහෙමයි ඔබ එකක් තමයි හිත මනස මේක සම්බන්ධ වෙන අනිත් එක ක්‍රියාව අනික වෙනස දැන් අපිට මේ වෙලාවේ ප්‍රශ්න ටිකක් තියෙනවා දැන් මේ ප්‍රශ්න ගැන කොවිඩ් වෙලාවේ අහන්නේ මොකද්ද අපි ඊළඟට යනවා නම් අපි අහන ප්‍රශ්නේ වෙනස් කරොත් මොකද වෙන්නේ අපි ස්ලයිඩ් එකේ බලමු අපි අහන ප්‍රශ්නේ වෙනස් කරමු අපි ඊගාවෙකට ගියොත් මොකද්ද අපි කරන්න ඕනේ අපේ උපකල්පනේ වෙනස් කරනවා උපකල්පනේ කියන්නේ අර මං කියපු හයිපොතීසිස් එක නැත්නම් සිතන එක ඒ කියන්නේ අපිට හරි සරලව පුළුවන් අපිට අපි හිතන විදිය අපේ උපකල්පනේ වෙනස් කරන්න එතකොට අපි ප්‍රශ්නයක් අහනකොට වෙනස් විදිය ප්‍රශ්නේ වෙනස් කරොත් අපිට ලැබෙන උපකල්පනය දැන් හිතන්න තියෙන එක වෙනස් වෙනවා දැන් ඔබ මොහොත හිතමින් ඉන්නවා මගේ ඔබ හිතන නිසා පවතිනවා දැන් අපි උපකල්පනය කලින් කිව්ව හිතන්න කියලා එතකොට දැන් ඔබ මොහොතකට හිතන්න නයික් වෙනවා කියලා දැන් ඔබ හිතන එක නතර කරා අපි වෙනස් කරේ උපකල්පනය හරි අපි උපකල්පනය වෙනස් කරොත් ඊළඟට මොකද වෙන්නේ අපේ ක්‍රියාව වෙනස් වෙනවා එතකොට අපි මෙන්න මේ ක්‍රියාවලිය ගියොත් අපිට මතක තියාගන්න තියෙන්නේ මේක පාඩම නම් කාරණා තුනයි එකක් තමයි අපි ප්‍රශ්නේ වෙනස් කරනවා ප්‍රශ්නේ වෙනස් කරනත් එක්ක අපි උපකල්පනේ වෙනස් කරනවා හිතන විදිහ ඉන එහෙම නැත්නම් ඩ්‍රීම් එක ඕන වචනයක් කියන්න පුළුවන් ඔබට තේරෙන විදිහට ගත්තොත් එහෙම ඒකට අපිට අපි අහන ප්‍රශ්නේ වෙනස් කරනවා ඒකේ උපකල්පනේ වෙනස් කරනවා අපි උපකල්පනේ වෙනස් කළාම අපි ක්‍රියාව වෙනස් වෙනවා දැන් මෙන්න මේ තුන වෙනස් වුණොත් අපේ සමස්ත ක්‍රියාදාමයෙන්ම වෙනස් වෙනවා මෙන්න මේ න්‍යාය නැත්නම් තියරි එක මත ඉඳලා තමයි අද අපි අපේ මේ දේ සාකච්ඡා කරන්න යන්නේ මෙන්න හිරියොත් මම ආපහු අර ගුරු ගීතේ චිංගිස් සයිට් මාතෝට ගියොත් එහෙම මේක ඉතාමත්ම අසීරු අමාරු කාලෙක එහෙම නැත්නම් 1924 වගේ සිද්ධ වෙන්නේ ගුරුවරයෙක් ඔබ දන්නවා ගම්මානේ තරා දුෂන් කියන්නේ එයාට සම්පත් තියෙන ඉගෙන ගත් එක්කෙනෙක් නෙවෙයි හැබැයි ඔහුට තියෙන උවමනාවක් එතකොට එයා ඒ අයගේ තත්ත්වය වෙනස් කරන්න එයා වෙනස් විදිහක ප්‍රශ්නයක් ඒ මිනිසුන් අහන එයා වෙනස් කෙනෙක් ඒ වෙනස් කෙනා වෙනස් උපකල්පනයකට ගිහිල්ලා එයා ක්‍රියාවන් කරන්න ගන්නවා හැබැයි ක්‍රියාවන් කරන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් වෙනවා ඒ ක්‍රියාවන් කරන විදිහ මොකද්ද කියලා මේ අනුගමනය කරන්න ඕන පිළිවෙල ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න බලන්නේ යන්නේ හැබැයි මම හිතන්නේ ඔබට යෝජනාවක් කරනවා දැන් මේ අපි යෝජනා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි වෙනස් වෙන්න කියලා වෙනස් වෙන්න කියලා කියන්නේ ඇයි නිකම් මං ජෝර්ජ් බර්නඩ් ෂෝව කිව්වොත් එහෙම උපුටා දක්ව ගත්තොත් ඔහු කියන්නේ මෙහෙමයි වෙනස් වෙන්න බැරි අය කියන්නේ මනස හදා ගන්න බැරි අයට ඒ කියන්නේ වෙනස් වෙනවා කියන්නේ මනස හදා ගන්න එක මනස වෙනස් කරගන්න එක විදිහට ඒකට අපිට දැන්
මනස වෙනස් කරගන්න කියලා කිව්වට ඇත්තටම මනස වෙනස් කරගන්න පුළුවන්ද? මනස වෙනස් කරගන්නේ කොහොමද? ඒ නිසා අපි මේ මනස වෙනස් කරගන්න ක්‍රියාවලියට ගිහිල්ලා අපිට පුළුවන් මේක මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙනම් එක ඉලක්කයක මේක තියාගෙන ඉන්න අවශ්‍යයි. මම යෝජනා කරන්නේ මෙහෙමයි. ඔබ මේ වෙලාවේ ඔක්කොම මේ බැරි දේවල් කරන්න අමාරු දේවල් අයියෝ මේ වෙලාවේ තියෙන දේවල් ගැන හිතන්න එපා. පොසිටිව් හිතනවා කියලා කියන්නේ හරි ලේසි එකක්. ඔබ මේ වෙලාවේ ඉරදීහා බලාගෙන ඉන්නවා නම් හරි සරලයි. ඔබට හේවණැලි පේන්නේ නැහැ. එතන මේ අඳුරු හේවණැලි බලන එක නෙමෙයි අපි කරන්න හදන්නේ. ඉරදීහා බලාගෙන යන්න. අපි යමු. එහෙමනම් මේ ක්‍රියාදාමය කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ අර අපි කලින් කියපු මොකද්ද ප්‍රශ්නේ වෙනස් කරගන්නේ කොහොමද? වෙනස් ප්‍රශ්නයක් අහන්න. අපි කොහොමද ඒකත් එක්ක අපේ උපකල්පනය වෙනස් කරගන්නේ? ඒකෙන් අපි ක්‍රියා වෙනස් කරගන්නේ කොහොමද කියලා මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අපි ප්‍රශ්න තුනක් අරගෙන මේකට උත්තරේ අරගෙන අපි සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. දැන් මෙතනදී අපි කොහොමද මේ ප්‍රශ්නය මොකද්ද කියන එකේදී පළවෙනි ප්‍රශ්නය අපි ගත්තොත් එහෙම අපි මේ ඉන්න තත්ත්වයේ අනුවම සම්බන්ධ කරලා හිතන්නකෝ මේ කොවිඩ් තත්ත්වයේ යටතේ දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් කොවිඩ් තත්ත්වයේ යටතේ ඔබට තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබට අහන්න පුළුවන් ඔබේ ප්‍රශ්නේ. ඇත්තටම මගේ ප්‍රශ්නේ මොකද්ද මේ වෙලාවේ? 1000ක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් අපිට මේක බලා ගන්න පුළුවන්. මොකද්ද කොහොමද අපි එතනට එන්නේ කියලා. එක පළවෙනි ප්‍රශ්නේ මෙහා දින අපේ ප්‍රශ්නේ මොකද්ද? අපි ඒක කොහොමද විසඳගන්නේ? දැන් මේ මෙතන අපි හිමු ඔබ කල්පනා කරලා බලමුකෝ මොකද්ද මේ වෙලාවේ අපේ ප්‍රශ්නය කියලා. ඉතින් අපි වැඩට යන්නේ කොහොමද? දැන් බෙහෙත් ගන්නෙ කොහොමද? දින කන්නේ කොහොමද? දැන් සල්ලි නැතුව මොකද කරන්නේ? මේක මම උදාහරණයක් කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන පුළුවන්. දැන් අපේ ප්‍රශ්නය මොකද්ද? අපි ඒක විසඳගන්නේ කොහොමද? දැන් අපි කෙනෙක් ගහන දැන් මොකද්ද කියන්නේ ප්‍රශ්නේ? දැන් අපි කොහොමද ඒක විසඳගන්නේ? දැන් ඔබ මගෙන් අහන්නේ, සමහරලාට වෙන කෙනෙක්ගෙන් අහන්නේ ඒක. දැන් අපි කිව්වා මේකේ පළවෙනි ක්‍රමය තමයි අපි ප්‍රශ්නේ වෙනස් කරනවා. දැන් මෙන්න මම මේ ප්‍රශ්නේ වෙනස් කළා මෙහෙම අහනවා. අපි එකේ මගේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා අහන්නේ නැතුව ඔබ අහනවා දැන් අපිට ඕනේ මොකද්ද? මම මේ උදාහරණයකට මේක ගන්න මේක ඕනෑම අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ වචනේ කියන්නේ උත්ප්‍රේරක කියලා දාලා තියෙන හරියට එක ගිනි කූරකට ගිනි තිබ්බහම අනිත් ඒවා ඔක්කොම ගිනි ගන්නවා වගේ මේ ප්‍රශ්නේ වෙනස් කරපු ගමන් ලෝකය වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් අපි අහන්නේ අපේ ප්‍රශ්නේ මොකද්ද? එහෙම නැත්නම් අපි ඒක කොහොමද විසඳගන්නේ කියලා අහන්නේ නැතුව මේලා ඔබ හිතන්න ප්‍රශ්න පැත්තක දාන්නකෝ. ඇත්තටම ඔයාලට ඕනේ මොකද්ද? පෝසතෙක් වෙන්න ඕනද? සතුටින් ඉන්න ඕනද? ඉගෙන ගන්න ඕනද? සතුට ඕනද? මොකද්ද ඕනේ? දැන් ඔයා හිතන්න ඕන දැන් අපිට ඕනේ මොකද්ද කියලා. ඒකත් එක්කම හිතන්න ඕන අපි කලින් ඇහුවානේ අපි ඒක කොහොමද විසඳගන්නේ කියලා ප්‍රශ්නේ. ඒ විසඳගන්න එකක් නෙමෙයි. ඒක රියැලිටි එකක්. එහෙම නැත්නම් යථාර්ථයක් කරගන්න මොනවද ඕනේ? අපිට ඕනේ මොකද්ද? ඒ ඕනේ එකට මොනවද ඕනේ? අපි එතකොට අර පුරුද්දට අපි හිතන එකක් තියෙනවානේ. අපි මෙහෙම කිව්වට අපිට පුරුද්දටම එහෙම ප්‍රශ්න ටිකක් තමයි ඇහෙන්නේ. ලෝකසිතියම අපි ගත්තොත් දැන් ලෝකසිතියම අපි ඔය ඇලස්කාවෙන් පටන් අරගෙන ග්‍රීන්ලන්තය එහෙම ඇඳගෙන යනවානේ. ඔබ නිකමට ලෝකසිතියම අනිත් පැත්ත හරවන්නේ. දැන් ලෝකසිතියම අනිත් පැත්ත හරවලා තිබ්බහම ලෝකසිතියම අනිත් පැත්ත හරවලා අපිට පුළුවන් ලංකාව තියෙන්නේ කොහෙද කියලා බලන්න. හැබැයි හැම කෙනෙක් මිසලහන්නේ මේ ලෝකසිතියම අනිත් පැත්ත හරවලානි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම ලෝකසිතියම අනිත් පැත්ත හරවලා නැහැ. අපි දන්නවා ලෝකය ගෝලාකාරයි. ලෝකසිතියම දිහා ඕන විදිහකට බලන්න පුළුවන්. අපි තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒක සිතියමකට ගෙනහැල්ලා සම්මත ක්‍රමයක් ගැන හිතාගෙන ඉන්නවා. ඒ ලෝකසිතියම කියන එක ගෝලාකාරයක නම් කොයි පැත්තකට තිබුණත් රට තියෙන්නේ කොතනද කියලා හිතන්න ඕනේ. අන්නේ ඒ වගේ එකක්. එතකොට අපි ආපහු ප්‍රශ්නෙට ගියොත් එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ප්‍රභාෂ් අපේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා දැන් ඒ තමයි අපි අහනවා කොහොමද අපි මේ ප්‍රශ්නේ වෙනස් කරගත්තේ කියලා.
දැන් මේ ප්‍රශ්නය වෙනස් කරගත්ත තමයි අපි කලින් ඇහුවා අපි මේ කොහොමද විසඳන්නේ මොකද්ද කරන්න කියන එක වෙනුවට ප්‍රශ්නේ වෙනස් කරා ඒ වෙනස් කරපු ප්‍රශ්න තමයි අංක 1 අපි දැම්මේ ඒ කියන්නේ අපි ප්‍රශ්නය ඇහුවා උපකල්පනයට කලින් ඊළඟට ගියාම අපිට එනවා අපේ පළවෙනි එක ඒ තමයි අපේ ප්‍රශ්නය දැන් අපි මේකට මොකද්ද කරන්නේ අපි කිව්වා ඒක මොකද්ද කරන්න කියලා අහන්නේ නැතුව ඔයාලට ඕනේ මොනවද කියලා කියයි. දැන් ඔබ හිතන්න ඔබට ඕනේ මං කියපු නිදර්ශන විදිහට ගත්තොත් එහෙම සතුට ඕනද? එහෙම නැත්නම් මුදල් ඕනද? එහෙම නැත්නම් ඉගෙන ගන්න ඕනද? මොකක් හරි එකක් හේතුවක් ඇද්දි මං උදාහරණයක් විදිහට කියන්නේ. එතකොට දැන් මේ මොකක් හරි එකක් ඕන නම් අපි මේක තේරුම් ගන්නේ මොන ආකාරයකද කියන එකේදී එක प्रश्न मेवेला ඉගෙන ගන්න විදිහක් නැහැ. දැන් අපි අහනවා ඔයාට මොකක්ද ඉගෙන ගන්න ඕනේ? ඒ ඉගෙන ගන්න ඕන නම් මොකක්ද තියෙන ක්‍රමය? දැන් අපි ඔක්කොම දන්නවා අපි ක්ලාස් රූම් එකට යන්නේ නැති වුනහම අපිට ඕනේ ඉගෙන ගන්න නම් අපි මේ Zoom එකට ඇවිල්ලා අපි විකල්පයක් හදාගෙන තියෙනවා. අපි දෙවනි ප්‍රශ්නෙට ගියොත් අපි අහන ප්‍රශ්නේ තමයි දැන් අපිට පුළුවන් දේ ආයේ විශ්වාස කරන්න. දැන් කොවිඩ් එක ගත්තොත් එහෙම අපිට කොවිඩ් වලින් මිදෙන්න ඕන. හරිද? දැන් එතකොට අහන ප්‍රශ්නේ තමයි දැන් අපිට මේ 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 ආණ්ඩුව විශ්වාස කරන්න පුළුවන්ද? එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන්ද මේකේ වැඩ කරන මිනිස්සු සෞඛ්‍යයන් විශ්වාස කරන්න පුළුවන්ද? හමුදාගෙන මේලා විශ්වාසයක් කියන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් අහනවා. එහෙම නැත්නම් ඇත්තටම මේගොල්ලෝ මේ අපි එකතු කරන සල්ලි වලින් හොරකම් කරයිද? අන්න ඒ වගේ. දැන් අපි සාමාන්‍යයෙන්ම අහන්නේ මෙයාව විශ්වාස කරන්න පුළුවන්ද? එයාට පුළුවන්ද අපේ දේවල් හොරකම් කරන්න? හැබැයි මම කියන්නේ අපි වෙනස් කරන්න ඕනේ මේ උපකල්පනය. ඒ කියන්නේ අපිට ඇත්තටම ඕනේ කරන්නේ මොනවද කියලා දන්නවනම් අපිට ඕනේ කිය ඉගෙන ගන්න කියමු සතුට කියන්නකෝ. අපි මේ වෙලාවේ බලන්න ඕන මට ඒක ඕන නම් මේක ගැන උනන්දුවක් දක්වන්නේ කවුද? මේකට ඉන්ට්‍රස්ට් අය කවුරු හරි ඉන්නවද? දැන් හරියට අපිට මේ වෙලාවේ Zoom එකේ අපි 500ක් ඉන්නවා නම් මේ අපි එකතු වෙලා ඉන්න පිරිස මේ ගැන උනන්දුවක් දක්වන පිරිස අපි එක ෆ්ලයර් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒක වටා අපිට අතර මදව ගන්න පුළුවන් සීමාවක් තියෙනවා නිසා මිසක් අපි ඒකට අපි නොදන්න එක එක් තැන් වලින් එකතු වෙනවා. අපිට තනිව කරගන්න බැරි එකතු වෙලා කරගන්න පුළුවන් දේවල් මොනවද? දැන් අපි ප්‍රශ්නේ වෙනස් කරා මොකද්ද අපිට ඕනේ කියලා. මෙතෙන්දී අපි උපකල්පනයත් වෙනස් කරා. මොකද අපි අනිත් අය ගැන හිතන එක ඒ අය විශ්වාස කරන්න පුළුවන්ද? ඒගොල්ලෝ හොරකම් කරයිද නැද්ද කියලා. මම මේක බොහෝ වෙලාවට මනෝවිද්‍යාව කියන කොටත් තියෙනවා. ඒකට බොහෝ දෙනා එකතු වෙන්නේ නැහැ. මං කියන්නේ කෙනෙකුට සාර්ථක වෙන්න ඕන නම් අනිත් අය අපි ගැන හිතන්නේ මොනවද කියලා හිතන්නේ නැතුව හිටියනම් හරි කියලා. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් එහෙම කවුරුත් දන්න මගේ වචනේ තමයි එක එක්කෙනාගේ කැරක්ටර් සර්ටිෆිකේට්ස් ගැන වද වෙන්නේ නැතුව හිටියනම් ඉවරයි. ඒක ටිකක් දාර්ශනික අර්ථයකින් මම කියන්නේ ඒකට හේතුව තමයි ආ එහෙම ඉන්න පුළුවන් තරවද මේවද නෙවෙයි. කෙනෙකුට තමන්ගේ ගමන යන්න ඕන නම් සාර්ථක වෙන්න ඕන නම් එයා අනෙක් අයගේ අප්‍රූවල් එක විතරම බලාපොරොත්තු වෙනවා නම් අනිත් අය අපි ගැන හිතන්නේ මොනවද? ඒගොල්ලන් මෙහෙම නෙවෙයිනේ අපි හිතන දුන්නේ අරහොම නෙවෙයිනේ කරන්න තිබුණේ ඔය වගේ දේවල් තියෙනවානේ. ඒවැයි මිදෙන්න ඕන. එතකොට අපිට පිරිසක් ඉන්නවා මේක තනිව කරගන්න ඕනේ අපේ එක්ක එකතු වෙලා අපි වගේ හිතන එහෙම නැත්නම් මේ මාර්ගෙට එන්න කැමති අය. අන්න එතකොට අපි ඒගොල්ලෝ ගැන තමයි මේ වෙලාව හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ උපකල්පන වෙනස් කරා. එහෙම වුණොත් අපිට මේක කොච්චර කරගන්න පුළුවන්ද කියලා අපි මේ ප්‍රශ්න තුන අහලා ඊගාවට යමු. අපි තුන්වෙනි එකට යනවා. දැන් අපි ඔන්න ප්‍රශ්නේ වෙනස් කරා, උපකල්පනේ වෙනස් කරා. ඊළඟට අපි වෙනස් කරන්න යන්නේ ක්‍රියාව. හරිම සරලයි. අපි මේ වගේ වෙලාවකදී අහන්නේ ඕනම එකක් කරන්න ගියාම, ඉගෙන ගන්න ගියාම වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරන්න ගියාම වෙන්න පුළුවන්, සතුට හොයා ගන්න පුළුවන් කියලා මොන හරි එකක් හිතාගත්තාම ඕන එකක්. ඉස්සෙල්ලාම අපි ක්‍රියාවේදී මතුවෙන දේ තමයි මේකට සල්ලි කොහෙන්ද? කවුද ඉන්වෙස්ට් කරන්නේ? දැන් මේවට ගෙවන්නේ කොහොමද? දැන් මෙන්න මෙතන තමයි අපිට එන්නේ. අපි මේ ක්‍රියාව වෙනස් කරනවා තනියම නැති වුණත් එකට ගත්තාම අපිට තියෙන සම්පත් මොනවාද? කලෙක්ටිවිටි එක. දැන් ඒ කියන්නේ කෙනෙක් ගාව දැනුම තියෙන්න පුළුවන්. තවත් කෙනෙක් ගාව
ගෙදර සමහරලාට ෆොටෝ කොපමේෂන් එකක් තියෙනවා වෙන්න පුළුවන්. අයියාට අන්තර්ජාල පහසුකම් තියෙනවා වෙන්න පුළුවන්. සමහරලාට ලොකු ඉඩමක් තියෙන වත්තක් තියෙන්න පුළුවන්. ඈත තැනක වෙන්න පුළුවන්. අපි එක එක්කෙනාට එක එක විදිහට තියෙනවා. හැබැයි අර පොදුවේ මේ ටික එකතු වුණොත් අපිට විශාල වෙනසක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතනදී මේක අපිට හොස්ට් කරන දැන් ග්ලෙන්මෝ එක ගත්තොත් එහෙම ආශයක තැනක ඉන්නවා. මම අපි විවිධ විදිහට ගත්තොත් එහෙම විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අය. හැබැයි අපි අතර තියෙනවා සම්බන්ධීකරණයක්. දැන් ඔහු විවිධ තැන්වල රිසෝර්සස් හොයාගන්නවා. ඒක අපිට ජන සමූහයක් එක්ක සාකච්ඡාවක් තියෙනවා. මොකක් සඳහාද? ඒගොල්ලෝ හිතන විදිය ජීවිතේ වෙනස් කර ගැනීම සඳහා. ඒගොල්ලෝ හිතන විදිය වෙනස් කරගත්තොත් එහෙනම් ඒගොල්ලන්ගේ ක්‍රියාවන් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාවන් වෙනස් වුත් එහෙම ලෝක වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මහලුක් එකක් නැහැනේ මොකද්ද කරපු වෙනස කොතනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙනස සිද්ධ වෙන්නේ කොතනවක්වත් නෙමෙයි සිත තුළ. ඒ හින්දා මේ සිත තුළ ඇති වෙන වෙනස මොන විදිහකටද කරන්න කියලා. දැන් මම මේකට උදාහරණයක් ගන්නම්. මෙතනදි ගත්තොත් එහෙම ඒ තමයි දැන් මේ වෙලාව හැමෝම දැන් මම ගොඩක් වෙලාවට මේ කාලේ ඇතුළත වැඩ කරපු කෙනෙක් හැටියට කියන්නේ ඇඳුනිත් කාලේ සීමාවත් නිසා මගේ රස්සාව සහ මට අනිකුත් තියෙන වාක්‍ය මේක ගොඩක් ගෙදර ඉන්නවාට වඩා එළිය වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒක අවස්ථාවක් කියලා මම හිතනවා. මෙහෙමයි. දැන් ඔබ ඉන්නේ පොන්ඩ් එකක නම් අපි හැමෝම කියන්නේ ගෙදරට වෙලා ඉන්න එහෙම කියලා නේ. ඒක අත්‍යවශ්‍ය හොඳ එකක්. මොකද ඔබ පැලවෙන්න දාලා තියෙන බීජයක් නම් වලලා නෙමෙයි කියලා මම කිව්වේ. හැබැයි ඔබ ඉන්නේ පොන්ඩ් එකක නම් ඒක ආරක්ෂිතයි තමයි. හැබැයි අපි දිගටම පොන්ඩ් එකේ හිටියොත් මොකද වෙන්නේ? අපිට කවදාවත් මහා සාගරය ගැන දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැකිලෙන එක නෙවෙයි මේක තුල වෙනත් විකල්පයක් ඇති කරගන්න, ඒ කියන්නේ වෙනස් වෙන්න විදිහක් හිතන්න ඕන. දැන් මේක පිළිබඳව අද ඊයේ සාකච්ඡා වෙන එකක් නෙවෙයි. අපි ඈත අතීතයට ගියොත් එහෙම මේ වෙලාව තියෙන තත්ත්වේ විද්‍යාත්මකව පැහැදිලි කරගන්න හරි ලේසි. අපිට පටන් ගන්න පුළුවන් මේක පරිණාමවාදී ගාවික. අද කොවිඩ් ඇවිත් තියෙන උනාට ලෝකේ අද, ඒ කියන්නේ මේක ආපු පළවෙනි වෛරස් එකවත් අවසාන වෛරස් එකවත් නෙවෙයි. මේක අපිට ලෝකේ මරණ සහ යුද්ධ බියකරු දේවල් ආපු පළවෙනි අවස්ථාවත් අවසාන අවස්ථාවත් නෙවෙයි. එක්තරා විද්‍යාඥයෙක් ඔබට මතක ඇති වරක් කිව්වා යම් විදිහකින් තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් අපි පළවෙනි ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් ඒ ලෝක යුද්ධයේදී අපිට සටන් කරන්න සිද්ධ වෙන්නේ ගල්මුල් වලින් කියලා. මොකද අපි මේ නිෂ්පාදනය කරලා තියෙන පේනවනේ මේ බයොලොජිකල් වෙපන්ස් අතට බොහෝ දේවල් එක්ක ගත්තොත් ඒව ආපහු මිනිස් ශිෂ්ටාචාරයේ මුලින්ම පටන් ගන්න වෙනවා. ඒ නිසා අපිට ආපහු කතා සටන් කරන්න වෙන්නේ ගල්මුල් වලින් කියලා. හැබැයි ඇත්තම ලෝකේ පැවැත්ම පිළිබඳව තියෙන මතය ඔබ මේ ක්‍රියාව සහ මනස ගැන හිතනකොට චාර්ල්ස් ඩාවින් කිව්වේ මෙහෙමයි. ඔහු ඉතාමත් පැහැදිලි වුණා ලෝකේ ඉතිරි වෙන්නේ නැත්තම් ජීවීන් හැටියට ඉතිරි වෙන්නේ වඩාත්ම ශක්තිමත් අය. ඒ කියන්නේ strength එකක් තියෙන අය, strongest අය නෙවෙයි. ඒ වගේම ඔහු කිව්වා ලෝකේ කවදාහරි දවසක ඉතිරිමත් වෙන්නේ බුද්ධිමත් අය. intelligent කියන එක අපි කියන්නේ. ඒගොල්ලොත් නෙවෙයි කියලා. එහෙනම් ඇත්තටම ලෝකේ ඉතිරි වෙන්නේ, ලෝකේ ජීවත් වෙන්නේ කවුද? ඒ තමයි මේ වෙනස්කම් වලට අනුවර්තන විය හැකි. එහෙම නැත්නම් මේ වෙනස්කම් වලට වෙනස් වෙමින් ප්‍රතිචාර දක්වන අය විතරයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් මේක ඉතාමත්ම තීරණාත්මක මොහොතක්. ඒ කියන්නේ අපිට නිතරම අභියෝග අර්බුද එනවා. මේ අර්බුදයක් අභියෝගයක් ආවහම අපි සාකච්ඡා කරන්නේ කල්පනා කරන්නේ ඉස්සෙල්ලාම අපි හිතනවා නම් අපි කොච්චර ශක්තිමත්ද, අපිට කොයිතරම් දේවල් තියෙනවද, අපි මොන තරම් ඉගෙනගෙන තියෙනවද, බුද්ධිමත්ද. එහෙම අය නෙවෙයි ලෝකේ පවතින්නේ. ලෝකේ ඉස්සරහට යන්නේ යම් කිසි වෙනසක් ආපු අවස්ථාවකදී එයට ප්‍රතිචාර දැක්වීමට, එහෙම නැත්නම් එයට අනුගත වෙන්නට පුළුවන් අය. ඒ නිසා අපි මෙතනදී ඒකයි මම කිව්වේ, අපි මේක අනුගත වීම වෙනස් වීම කරන්න පුළුවන් සිතීමෙන් පමණයි. මොකද සිතීම තමයි ක්‍රියාවක් බවට පත් වෙන්නේ. කියන්නේ අපි thoughts කියන ඒවා තමයි, එහෙම නැත්නම් අර අපි දැන් කිව්ව උපකල්පනය, ඒ thoughts වලින් තමයි අපිට එන්න පුළුවන් වෙන්නේ ක්‍රියාවට. එතකොට අන්න ඒ සිතීම අපි වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉතාමත්ම අසීරු වෙනවා මේකට මුහුණ දීම සඳහා. දැන් අපි බලමු එතකොට මේ සිතීම, ඒ අනුවර්තනය වීම කියලා කියන්නේ මේක අපි කල්පනා කරන්නේ පැත්තෙන් ගත්තොත් එහෙම change management කියන එකට, නැත්නම් අපි කියන්නේ changing management is not an option කියලා. ඒ කියන්නේ තවදුරටත් වෙනස කල්පනාකරණය කරගන්න එක අපිට තෝරා ගැනීම නෙවෙයි. ඒක option එකක් නෙවෙයි. ඒක must, ඒක අනිවාර්යයක්. එතකොට දැන් මේ වෙනස අපි කල්පනාකරණය කරගත යුතුමයි. ඒ වෙනස කල්පනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? වෙනස් විදිහට සිටීමේ. ඒ කියන්නේ මෙය අවස්ථාවක් කර ගැනීම. මොකද අපි තුන්වෙනි ලෝක යුද්ධයකට සූදානම් වෙලා හිටියේ මොන අවි ආයුධ තියාගෙනද කියලා කිව්වට
අර බොහෝ දෙනාද කතා කරනවා මේ සරණට අපිට යන්න වෙලා තියෙන ලොකු දේවල් අරගෙන නෙවෙයි කුංචි සබන් කෑල්ලක් කරන්නේ. ඒ කියන්නේ මේ සතුරා පහර දෙකෙන් මිදෙන්න කුංචි සමහරවල් සැනිටයිසර් එකක් නැත්තම් පොඩි සබන් කෑල්ලක් ඒ වගේකින් තමයි මේ දැවැන්ත ඒ කියන්නේ මිලියන ගාණක් රෝගයට වැළඳිලා ඉන්න වෙලාවේ මිලියනයකට ආසන්න පිරිසක් එහෙම නැත්නම් ඊට වැඩි පිරිසක් අපිට මිය යයි කියලා පේන්න තියෙන තරම් ප්‍රහාරයකදී අපි ගත්තොත් එහෙම ඇමරිකානුවන් පවා කියනවා ඔවුන් මීට වඩා වැඩිම පිරිසක් මිය ගිය වියට්නාම් යුද්ධයේදී මිය ගියාට වඩා මේ මොහොතේ මේ ප්‍රහාරයෙන් මිය ගිහින් තියෙනවා. හැබැයි හරි සුළු දෙයක් කරන්න වෙලාදී නල්ලා ඒ වෙනස් වීම සඳහා අපි සූදානම් වෙලා හිටියේ මොකද්ද? ඇමරිකාව සූදානම් වෙලා හිටී. තාමත්ම දැවැන්ත ප්‍රහාරයකට ඕනම කෙනෙක්ගෙන් බලාපොරොත්තු විය හැකි. ඒක දැන් අපි මෝටාර් ගහන්නේ නැහැනේ කෙහෙල් ගස්වලට. ඒ වගේ එකක් වුණේ. හැබැයි මේ වසංගතය ඊට වඩා අතිශයින් බරපතල විදිහට ආවා. ඒ පුංචි පුංචි රටවල් වලට සමහරවිට ඒගොල්ලන් සංස්කෘතිය අතරින් මේකට වෙනස් උත්තර දෙමුණා. දැන් අපිට ඒක එලිපිට පේන්න තියෙනවා. ඒ නිසා මේ වෙනස යලි කියවා ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් අපි මොහොතකට හිතුවනම් අපි මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දැන් ගෙවල් වෙලා ඉන්න රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ සියලු දලා ආර්ථිකයත් එක්ක ඉතාමත්ම ගැඹුරු ප්‍රශ්නයකට මුහුණ දෙන කියලා ඉන්නවා. එතකොට දැන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ගොඩක් අය කියන්නේ අපේ ගත්තොත් එහෙම අපේ අපනයන වෙනදාමත් එක්ක. දැන් මම කියන්නේ ඔය කේන්ස්ගේ ආර්ථික විද්‍යාවත් එක්ක ආපු ප්‍රශ්න ටිකනේ ගත්තොත් එහෙම අපි ආපහු ගියොත් එහෙම අපේ 70 දශකයේ ආරම්භයට වෙනකොට එතකොට තිබුණු දෙයට එහෙනම් අපේ අපනයන විවිධාංගීකරණය. දැන් මේ වෙලාවේ මේක වසංගතයක් බව ඇත්ත. හැබැයි වසන්තයක් තරම් අපනයන ඉල්ලුම් ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. හැබැයි අපි කරගෙන ගියවනේ අපි විශාල අසාමාන්‍ය තේ ඉල්ලුමක් තියෙනවා. ලෝකයේ ඉදිරි කාලය තුල පළතුරු වලට එළවලු වලට අපිට ඉතාමත් විශාල ඉල්ලුමක් අනෑම ඉල්ලුමක් තියෙනවා. මොකද මිනිස්සු මොන වුණත් කන්න ඕන. ඒ මූලිකම දේවල් සහ ඒ රටවල් වලට අවස්ථාවක් නැතිවා. මේ වගේ ඉල්ලුමක් අවස්ථාවක් කවදාවත් අපිට තිබුණේ නැහැ. ඒතර අපි මේක අවස්ථාවක් කරගන්නේ කොහොමද? දැන් මට හිතුණු දේ තමයි කියන්නේ මේ තත්ත්වය ඇති වෙනකොට වසංගතය ඇති වෙනකොට මේක ඇතුලේ මතුවෙන ව්‍යාපාරික අවස්ථා මොනවද? අපි හැමතිස්සෙම ව්‍යාපාරික අවස්ථා හිතමින් ඉන්න මිනිස්සුන්ට තියෙන එකක් තමයි හරියට සලාගත් ආශිර්වාදයක් වගේ අලුත් ආදායම් මාර්ග අලුත් අවස්ථා සමහරවිට අර වගේ වැඩි මහන්සියක් නැතුව ගෙදර ඉඳලා මේ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇද්ද මම ගෙදර හිටියාම නේද ප්‍රවාසි දැන් හරි සරලයි ටැබ් එක අරගෙන වාඩිලා ඉන්නවා ප්‍රවාසි කිවුනෝ මේ ඉතාවත්ම පහසු වෙනස් විදිය. හැබැයි අපි ගත්තොත් එහෙම මේක අපි දැක්ක අධ්‍යාපනයේ රූපවාහිනී මාධ්‍යන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙනස් තත්ත්වයේ කලමනාකරණය කර ගැනීමේදී මතුවෙන දේවල් ටිකක් ඇවිත් තියෙනවා. දැන් ඔබ අහන්න පුළුවන් හරි ඔබ ඉන්නේ කොතනද? අපේ ව්‍යාපාරය මොකද්ද? අපිට තියෙන අවස්ථාව මොකක්ද? එහෙමත් නැත්නම් මම ගෙදර වෙලා කම්මැලි වෙලා ඉන්නවද? ඔබට අලුත් දෙයක් ඒ කියන්නේ අඩු ගන්න හිතන්න. මම නිතර ව්‍යෝජනා කරන එකක් තමයි අපිට ගෙදර ඉන්නකොට හදිස්සියේ හැරලා ඉන්න වෙලාවක සම්පූර්ණයෙන්ම ලයිට් ගියාම ඉටිපන්දමක්වත් පත්තු නොකර හිටියොත් තමයි කණාමැදිරියන්ගේ හඬ අහන්න පුළුවන්. එහෙම නැත්නම් රෑ කුරුල්ලන්ගේ ශබ්දය හරිම ලස්සනට. ඒ වගේම තමයි තරුපිත්‍ය ආකාශයේ විඳින්න පුළුවන් වෙන්නේ. දැන් පහුගිය මාසය අතට මම කියන්නේ වෙන මුකුත් තිබෙන්නේ නැත්තම් මම දන්නේ කී දෙනෙක් බැලුවද කියලා. අපිට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තිබුණා උල්කාපාත වර්ෂාවක්. තිබුණ අහස ලස්සනම අහස තිබුණේ. ඒක කොච්චර ලස්සනද කිව්වොත් රුපියක් විදිහට ගත්තාට පස්සේ මම මෙතෙක් දැකපු ලස්සනම වෛරසය තමයි කොවිඩ්. ඒ හැමෝම මං හිතන්නේ මේ කිව්වහම දැන් රුපියයට රතු පාට නේ බකිනි මලක් වගේ. හැබැයි දැන් ඒ ලස්සර ඇතුලේ තියෙන විෂකුරු බව නෙමෙයි මම කියන්නේ. මේකෙන් අපි වසන්තයට යන්නේ කොහොමද කියන එක ගත්තොත් එහෙම ආලෝකේ හොයාගෙන තියෙන්නේ අඳුර දීච්ච වෙලාවක. නැත්තම් පේන්නේ නැහැ. ඔබ අර දවල් කාලයක ලයිට් දාලා බලන්නකෝ. කිසිම වැඩක් නැහැ ඒකට ඒ ලයිට් වලින්. හැබැයි කළුවර ඝන අඳුරු රාත්‍රියක තමයි ඒක වටින්නේ. ඒ වගේම තමයි කියන්නේ රුවන් මාලිගාවක පහන් දැල්ලා කුමට කියලා. සතරම් මාලිගාවක පහන් දැල්ලා වැඩක් නැහැ කියලා. එහෙනම් අපි පැවතියක යටතේ අපි මොනොටොනස් නැත්තම් ඒක තානමය ස්වරූපයකට යමින් හිටියා. ඒකත් එක්ක ජීවත් වෙමින් හිටියා. අපි ඒකේ වෙනස් දෙයක් කරන්න හිතමින් හිටියා. හැබැයි අපිට වෙනස් පරිසරයක් ආවේ නැහැ. හැබැයි දැන් අපිට වෙනස් පරිසරයක් ඇවිල්ලා එනවා. මට හොඳට විශ්වාසයි මේ ඉන්න හැමෝම කාලයකට පස්සේ
පහුගිය දවස්වල තමයි වත්තට බහින්නේ නැත්තේ. අලුතෙන් පැලයක් හිටවන්නේ නැත්තේ. සමහර ලාවට මම දැක්කා මේ ගොඩක් කතා කරාම මේ ගෙදර තීච්ච ලුණු ගෙඩි පැල කරලා ඒ ලුණු ගෙඩියේ කොළ දාන හැටි බලාගෙන ඉන්නවා. මේ කොච්චර දෙයක්ද ගහක් පැලවෙන දලු දාන එක බලාගෙන ඉන්න හැටි දකින්න එක. ඒකේ තියෙන ආර්ථික ප්‍රතිලාභයක් මොකක්ද කියන එක පැත්තකට දාන්නකෝ. මිනිස්සු පරිසරයට සංවේදී වෙන්න පුළුවන් වෙච්ච අවස්ථාවක්. ඔබට මේ මුළු ජීවිත කාලයම සමහර ලාවට මේ තරම් දරුවොත් එක්ක ඉන්න අවස්ථාවක් ලැබිලම නැතුව ඇති. එහෙම නැත්නම් ස්වාමියාත් පුරුෂයත් එක්ක බිරිඳත් එක්ක. ඒ කියන්නේ ඔබ හිතාගෙන ඉන්න කවදා හරි දවසක මම මේ මාර මහන්සි වෙලා එන දෙක දවසක ඉන්නවා අනිවාර්යෙන් එක දිගට මාසයක් නිවාඩු දාලා ගෙදර ඉන්නවා කියලා. දැන් එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් ඒක ලැබුණාට පස්සේ තමයි මේ ඔක්කොම කංකෙද ගෑම් එහෙම නැත්නම් බැන වැදින් තියෙන්නේ. ඒ නිසා අවස්ථාව පිළිබඳව මානසිකව සිතීමේ ක්‍රියාවලිය නිකන් හිතලා කිව්වට මේක පොසිටිව් හිතන්න කියලා ඒ පොසිටිව්ව හිතන කියන එක කරන්න බෑ. ඒක ඇක්ෂන් එකක් එක්ක එන්නේ නැත්තම්. එතකොට මේකේ තියෙන අවස්ථාම දැන් ටිකක් හිතන්න පුළුවන් ඒක හරි මෙච්චර මේ මොසුන්ට කරදර වෙලා අවසන් ඒ වෙලා තියෙනවා ඒක මේ හොඳ විදිහට දකින්න හදනවා කියලා. දැන් මම කියන්නේ ඒක ගැන පශ්චාත්තාපුණා කියලා ඇති වැඩේ මොකද්ද? ඒ වෙනුවෙන් අපි කළ යුතු දේ කරන්න ඕනේ. මිනිස්සුන්ට සමීප වෙන්න හිටපු අයට ඒගොල්ලෝ දැන් අපි දේශපාලඥයෝ ගනිමුකෝ. ඒගොල්ලන්ගේ උපාය මාර්ග බැලුත් ඉතින් ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. මේ වසංගතයෙන් සමීප වෙන්නේ කොහොමද කියලා. ඒක වෙනස්ම එකක්. අඩුම ගානේ දැන් මම ගොඩක් අය දැක්කා. මම දැන් ප්‍රභාෂ්ටත් මතක ඇති අත්දැකීම් අපි ගොඩක් රාජ්‍ය සේවකත් එක්ක වැඩ කරනවා. මේ අන්තර්ජාලය හරියට පාවිච්චි කරන්න ඊමේල් එක එහෙම නැත්නම් වෙනත් සමාජ සම්බන්ධතා ජාලවල මේ Zoom එක වගේ එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒවත් එක්ක ගනුදෙනු කරන්න පොඩි තොරතුරු තාක්ෂණ දැනුමක් සමාජගත වෙන්න මේක අවස්ථාවක් වුණා. ඒ කියන්නේ මිනිස්සු අපේ ආච්චි අම්මලාට සීයට පාව පුළුවන්කම ලැබුණා ඔන්ලයින් ඕඩර් කරන්න. දැන් මේක රටකට විශේෂයෙන් අවස්ථා ඕන එකක්. ඒ කියන්නේ කොච්චර මිනිස්සු වෙනස් වෙන්න ගත්තද කිව්වොත් මම හිතන්නේ අපි කොයිතරම් තරඟ තිබ්බත් නව නිපුණ කොමිසම ආරව මේවා කිව්වත් ඒ අය ස්වේච්ඡාවෙන් තමයි සිටීම ඉදිරිපත් වෙලා අලුත් දේවල් ඉනෝවේෂන්ස් නවෝත්පාදන කරන්නේ මේ කාලේ තරම් පෙළඹිච්ච කාලයක් අපි දැක්කේ නැහැ. ඒක පුංචි ඉස්කෝලෙන් ළමයාගේ ඉඳලා වෛද්‍යවරයා දක්වා වෘත්තිකින් දක්වා තමන්ගේ වෙනස් දේවල් කරන්න ගත්තා. ඉතින් ඒක හරි විශාල දෙයක්. මොකද අපිට ක්‍රයිසිස් එකක්. මෙහෙමනේ දැන් මම අර පටන් ගත්තු තැන ගත්තේ මට පෙනී ගුරු ගීතේ දැන් මුළු සෝවියට් සාහිත්‍යයේ තියෙන ඉහළම සාහිත්‍යය ගත්තොත් මුළු ඉහළම සාහිත්‍යය ලියවිලා තියෙන්නේ අතිශයින්ම අරුදකාරී අවස්ථාවක ලෝකයේ ඉන්නකොට. කියන්නේ සාමකාමී කාලයක සාහිත්‍ය දියුණු වෙනවාට වඩා සාහිත්‍ය දියුණු වෙලා තියෙන්නේ අරුදකාරී අවස්ථාවල. ඒක හරියට අර අන්ධකාරයේ තියෙන වෙලේ ආලෝකය සුවාගත්තා වගේ එකක්. මේක අපිට ගොඩාක් අත්දැකීම් අරන් එනවා. ඒ හින්දා ගොඩක් අය ගෙවල් වල ඉඳන් පොත් ලියනවා. මම කියන්නේ ඊටමත් වටින එකක්. කල කරේ නැතුවට කමක් නැහැ. චිත්‍රපාට කරන්න, චිත්ත අඳින්න, සංගීතයේ රස විඳින්න මේ කාලයේ පාවිච්චි කරන්න තමන් මෙතෙක් නොකරපු වෙනස්ම දෙයක් කරන්න. ඒ වෙනස්ම දෙයක් කරන්න කියන්නේ ඒක ටිකක් අසාර්ථක වුණාට කමකුත් නැහැ. මොකද එතකොට තමයි වෙනස් විදියට හිතන්න, එහෙම නැත්නම් අපි කියන්නේ අර out of the box කොටුවෙන් පිට හිතන්න කියලා. මම ඒකටත් කැමති නැහැ. ඒකට හේතුව තමයි වෙනස් විදියට හිතන්නම කියලා. කියන්නේ කොටුවෙන් පිට කියනකොටත් අපිට කොටුවක් තියෙනවා. මොකද ඒකත් අපිට කලින් උගන්වලා තියෙනවා. අර බෝලේ යාකල ඉරියන් දින්නේ මේකෙන් කොටුවෙන් පිට කියලා. දැන් out of the box thinking හිතන ඔක්කොම තාමත් පාවිච්චි කරන්නේ එක එක කෙනෙක් ගෙනවා එතනින් ඉවරයි. දැන් එහෙම නැති අලුත්ම එකක් මොකක්ද? මොකක්ද අපිට හිතන්න පුළුවන් කියන එක. ඔබට ඒක අහම්බෙන් හම්බ වෙන්නේ නැහැ. ඒකට වෙලාවක් අරන් හිතන්න ඕන. වෙන විදිහකට හිතුවොත් එහෙම පහුගිය කාලේ දිගටම වැඩ කරපු හින්දා ඉගෙන ගත්ත හින්දා කාර්ය බහුල වෙලා හිටපු හින්දා ඔබට කාලයක් තිබෙන්නේ හිතන්න. දැන් හිතෙන්න නෙමෙයි හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්නේ හිතන්න නම් මම උත්සාහ කරේ වෙනත් ප්‍රශ්නයක් ගේන්න. එතකොට මම වෙනස් ප්‍රශ්නයක් ගෙනාවාම ඔබට අවස්ථාව තියෙනවා වෙනස් උපකල්පනයක් ගොඩනගා ගන්න. ඒ උපකල්පනේ මත වෙනස් ක්‍රියාවකට යන එක තමයි ඉතාමත්ම වැදගත් දේ. එතකොට අපිට පුළුවන් වෙනවා හරිම සරලව අපේ ජීවිතේ වෙනස් කරගන්න මේක සතුටින් අත් විඳින්න. ඉතින් මූලික වශයෙන්ම මගේ මේ 1 2 3 ප්‍රශ්න ගොඩ නැගුවේ එහෙම නැත්නම් හරි සරල එකක් මේක අපි ගත්තොත් එහෙම සිතිවිලි එහෙම නැත්නම් ප්‍රශ්නයයි හිතන විදිහ අතරින් සම්බන්ධය ගොඩනගලා ඒකෙන් ක්‍රියාවට ගිහිල්ලා ඒ ක්‍රියාව වෙනස් වුණාම ලෝකේ වෙනස් වෙන බව තේරුම් ගන්න එක.
දැන් අපි අන්තිම ස්ලයිඩ් එකට ගියොත් මේක ඇයි අපි කරන්න ඕනේ කියලා ප්‍රවශ් පැහැදිලි කිරීමක් තියෙනවා ඒ තමයි ඒ කියන්නේ දැන් මම අර මෙතෙක් ගෙන ආපු අදහස ගත්තොත් එහෙම මේක වෙනත් ෂෝගේ අදහසක් සාහිත්‍ය විදිහට එකේන ලයිෆ් ඉස්න්ට් අබවුට් ෆයින්ඩින් යෝර්සෙල්ෆ් ලයිෆ් ඉස් අබවුට් ක්‍රියේටින් යෝර්සෙල්ෆ් මේක දාර්ශනික අදහසක් ඒ කියන්නේ අපි කියනවා ඉන්නේ ඩෙන්ටිෆයි යෝර්සෙල්ෆ් කියලා ඔබ ඔබ හොයාගන්න කියලා එතකොට ඔබ ඔබ හොයා ගැනීම යන කුමක්ද කියන්නේ ඔබ කරන්න ඕනේ ඔබ ඔබ හොයාගන්න එක නෙමෙයි ඔබ ඔබ නිර්මාණය කරන එක මේක මගේ අර ප්‍රශ්නත් එක්ක සම්බන්ධයි ඒ කියන්නේ අර ප්‍රශ්නේ තමයි වෙනස් කරලා තියෙන්නේ දැන් අපි මොකද කරන්න කියලා ඇහුවානේ මම ඔබෙන් ඇහුවා ඒ වෙනුවට වෙනස් ප්‍රශ්නයක් ඔබ මොකද කරන්නේ නෙමෙයි ඔබට මොනවද ඕනේ කරන්න ඒ කියන්නේ ඔබ තුල ඉන්නේ කවුද කියලා ගිහින් අතුලට ගිහින් හොයාගන්නවා නේද ඒකේ ඇනලිසිස් එක විශ්ලේෂණය කිරීම අපි ජීවිතේ දේවල් ඕනට වඩා විශ්ලේෂණය කරන්න නරකයි ඔක කෙමිස්ට්‍රි වලදී හරියට ලස්සනට කියනවා කෙමිස්ට්‍රි කියන්නේ ඔය මූලද්‍රව්‍ය ඕනට වඩා විශ්ලේෂණය කරන්න එපා කියලා ඇයි දන්නවද ගඳ ගහන්න පටන් ගන්න මිනිස්සුත් එහෙමයි මිනිස්සු ඕනට වඩා විශ්ලේෂණය කරන්න යන්න එපා ගඳ ගහන්න පටන් ගන්න අපිට වැඩක් නැහැනේ ඒවා තමයි ඕ පදුපානි මිනිස්සු දේවල් කියන්නේ ඇවරේජ් මිනිස්සු තමයි අනිත් මිනිස්සුන්ගේ දේවල් ගැන කතා කරන්නේ එතකොට අපිට අපිව හොයා ගන්න ඕන නම් අපිව ඇනලයිස් කරන එක නෙමෙයි කරන්න ඕනේ. අපිට ඕනේ මොකද්ද කියලා හිතලා අපි අපිව නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඔබට කිසියම් අනාගතයක් ඕනේ කියලා හිතනවා නම් කල යුතු හොඳම දේ අනාගතය නිර්මාණය කිරීමයි. ඒ කියන්නේ ඔබට ඕනේ මෙන්න මේ වගේ ජීවිතයක් නම්, මේ වගේ ගයක් නම්, මේ වගේ ව්‍යාපාරයක් නම්, මේ වගේ පවුලක් නම්, මේ වගේ මිත්‍ර සන්තතියක් නම්, වට්ටේව ඕනේම දෙයක්. ඔබ කල යුතු හොඳම දේ තමයි ඔබට ඕනේ මොකද්ද ඒ නිර්මාණය කරන්නේ. නිර්මාණය කිරීම සඳහා ක්‍රමයක් තියෙනවා ඒකට ක්‍රියාමාර්ග ඇක්ෂන් එක ගන්න ඕන මේකයි ඉතින් කියන්නේ සාහිත්‍ය කරුවෙක් විදිහට ගත්තත් බොහෝ දාර්ශනික චින්තකයෙක් කියන එක තමයි ඒ කියන්නේ අපි අප ගැන හොයනවා වෙනුවට අප නිර්මාණය කිරීමේ කටයුත්තට යන්න ඕනේ නිර්මාණය වෙන්නේ කොහෙන්ද හිතෙන් ඒකට හිත හදාගන්න නෙවෙයි හිත නිර්මාණය කරගන්න එකට ගියාට පස්සේ මම හිතන්නේ ඔබට පුළුවන් ඒක ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක ප්‍රායෝගික තලයට අරගෙන එන්න. මම හිතන්නේ අපි ප්‍රභාෂ ප්‍රශ්න අහන්න වෙලාවක් දෙන්න ඕනේ නේද? ඔව් අජිත් අපිට ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි මේ වන විට අපේ වෘත්තීය අනාගතය සම්බන්ධයෙන් ඉතාම වටිනා කාලය ගෙවෙමින් පවතී. මෙම කාලය නැවත ලබා ගැනීමට නොහැකි බැවින් අනාගත ඉලක්කයන් කරා යොමු වීමේදී අප මේ තත්ත්වය මගහරවා ගන්නේ කෙසේද? යම් තරමක් දුරට මම හිතන්නේ සාකච්ඡාවේදී මේ ගැන කතා කරාද? ඔව් මේක දිහාන්නේ ඇත්තටම මොකද වටිනා කාලයක් මේ ගෙවෙන්නේ අපි ගෙදරට වෙලා ඉන්නා වෙන්න පුළුවන්. නමුත් මේ කාලය නැවත ලබා ගන්නත් බෑ. මේ කාලය නැවත ලබා ගන්න නොහැකි බැවින් අනාගත ඉලක්කයන් කරා යොමු වීමේදී අප මේ තත්ත්වය මගහරවා ගන්නේ කෙසේද කියලා ඒක ප්‍රශ්නයක්. හරි හරිම පැහැදිලි අපි ප්‍රශ්න උත්තර දෙමු තියෙන සරලයි දැන් අපි කියන්නේ ගෙවිගිය කාලය කියලා කිව්වහම මෙයා අපි කාලිකේ මූල ධර්මයේම උල්ලංඝනය කරන්නේ. ඒ කියන්නේ ඔබට ගෙවිගිය කාලය අපහු ලබා ගන්න බෑ කියන එක ඇත්ත. දැන් අපි කාලේ මොනවද නිකරණේ ගත කරා එහෙම කියලා හිතුවොත් වැඩි තියෙන්නේ අපිට ට්‍රේස් කරන්න වෙන්නේ අපි කරපු දේවල් things stuff. එහෙම නැත්නම් අපේ සම්බන්ධතා. හැබැයි කාලය කියලා කියන්නේ කාලය හා අවකාශය දෙක ගත්තට පස්සේ අපිට ඒක ට්‍රේස් කරන්න බැරි එකක්. එතකොට දැන් ඒ ප්‍රශ්නේ අහන එකම කාලය නාස්ති කිරීමක් කියලා මම කියන්නේ හේතුව තමයි අපි කියන්නේ yesterday is a cancel check කියලා ඊ කියන්නේ අවලංගු වෙච්ච චෙක් පතයි. එතකොට ඔහු ඉතාමත්ම වැදගත් විදිහට ප්‍රශ්නෙම කරන එක නා තියෙනවා අපි මේ සඳහා අනාගතයේදී හෙටට මොකද්ද කරන්න ඕනේ කියලා. හෙට කළ යුතු දේ තමයි අපි මේ මොහොතේ කරමින් ඉන්නේ. මොකද අපිට ඊයේ ගැන කතා කරන්න සිද්ධ වුණොත් එහෙම ආතතියක් ඇති වෙනවා. ඊයේ ගැන කතා කරන්න උනොත් ආතතියක් ඇති වෙනවා. ඒ නිසා අපි කල යුත්තේ හෙට ගැන කතා කරන්න ගත්තත් ඇති වෙන්නේ ආතතියක්. ඊයේ හෝ හෙට ගැන කතා කරන්න ගත්තොත් ආතතියක් ඇති වෙනවා. මේ දෙකම නොකල යුතුයි. මේ වෙලාවේ කරන්න ඕනේ අද මේ මොහොත ගැන. Today is ready cash. Please use it. Tomorrow is a promissory note. එහෙනම් දැන් අනාගතයේ අපේ වෘත්ති ඉලක්කය කියලා කියන්නේ මොකක්ද? මේක සාකච්ඡා කරා ඒක තමයි ඔබට ඕනේ මොනවද? ඔබට CEO කෙනෙක් වෙන්න ඕනද? ඔබට මෙච්චර සල්ලි හම්බ කරන්න ඕනද? එහෙමනම් මේක කරන්නේ කොහොමද? අපි මේ සම්පත් තියෙන තැන් බල්ලා මේකටත් එක එකතු වෙන්න පුළුවන් අය බල්ලා අපි ක්‍රියාමාර්ගයක් අරගෙන ඉදිරියට යන්නේ. ඒ කියන්නේ අපිට මේක ට්‍රේනින් වෙන්න කාලයක්, කියවන්න පුළුවන් කාලයක්,
එහෙමත් නැත්නම් අවශ්‍ය කරන සැලසුම් සකස් කර ගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ මේවාගේ අවියවද අම්පන් ටික එකතු කර ගන්න පුළුවන්. මම තේරුම් ගන්න විදිහට මේ වෙලාවේ කාට හරි කියන්න පුළුවන් නම් මෙන්න මේ වැඩේ මට කරන්න බෑ කියලා ඒ හැම එකටම විකල්පයක් තියෙනවා. එකම දේ තමයි ඒ විකල්පය අපි හිතලා නැහැ. ඕකේ. ඊගාවට තව ගැටලුවක් තියෙන එක තමයි 2020 ව්‍යාපාරික අවස්ථා අපිට ගවේෂණය කිරීමට සිදු වෙද්දී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්. මොකද social distancing කියන එකත් එක තමයි අපි මේ අවස්ථාව තියෙන්නේ. මේ මාභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ? හරි. හරිම සරලයි තව හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇත්තටම සමාජ දුරස්ථභාවය මගේ උත්තරේ තමයි අවස්ථා සොයා ගැනීම සඳහා වඩා හොඳ අවස්ථාවක්. හොඳයි ඔබට අවස්ථා මොනවද කියලා සොයා ගැනීමට සමාජ දුරස්ථභාවය නොතිබුණා නම් කොහොමද කරන්නේ? ගිහිල්ලා රිසර්ච් කරන්නද? ඒක තමයි අපි කියන්නේ අවස්ථා නිර්මාණය කිරීමයි කළ යුත්තේ කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගනිමුකෝ ඔරුවක්. ඔරුවක් පාවෙනවා. දැන් ඔරුවට අපි කියනවා කොල්ලෑව කියලා එක. එතකොට හබල් ගහලා කොල්ලෑවත් එක්ක ඔරුව යනකොට ඒකට පාවිච්චි කරන ලීය එහෙම නැත්නම් කොල්ලෑව පාවෙන එකක් වෙන්න ඕන, සැහැල්ලු එකක් වෙන්න ඕන. දැන් මේ කොල්ලෑවට අවශ්‍ය කරන ලී ලබා ගැනීම ඉතාමත් අසීරු වියදම් වැඩි එකක්. දැන් ඒකට ව්‍යාපාරික අවස්ථාවක ඇද්දී විශාල විදියට බිහි වුණේ ඒ වෙනුවට අපි ඒකට ෆයිබර් එහෙම නැත්නම් ප්ලාස්ටික් පාවිච්චි කරලා එකක් හැදුවා. දැන් මේ අවස්ථාව ගැන හිතන්න සමාජ දුරස්ථභාවයේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. එතකොට මෙතෙක් නොතිබුණු අලුත් දෙයක් නිෂ්පාදනය කිරීම තමයි ඒක තියෙන අවස්ථාව. ඊළඟට අනිත් එක ගත්තාට පස්සේ අපිට ගත්තාම තොරතුරු මත ඩේටා මත පදනම් වෙලා තියෙනවා නම් ඔබට කිසියම් ඩේටා එකක් අවශ්‍ය නම් මේ වෙලාවේ ඒ සඳහා ඕනෑම තරම් අවශ්‍ය සම්පත් අන්තර්ජාලය හරහා අපිට ලබා ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ තොරතුරු දප්පෙක් රැස් කිරීම පිළිබඳව ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාවන් ගවේෂණය කිරීමට සෝෂල් ඩිස්ටන්ස් 100%ක්ම බාධා වන්න එකයි කියලයි මම කියන්නේ. ඒ කියන්නේ ඔබට දැන් කලින් ආණ්ඩුවේ මොකක් හරි ප්‍රශ්නයක් අසා ගැනීම සඳහා යොමු කරන්න උනා නම් කවර දෙපාර්තමේන්තුවකට හරි දැන් ඔන්ලයින් උත්තර දෙන තරම් උත්තර දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කවදාවත් බෙහෙත් ගෙදරට ගෙනහලා දුන්නේ නැහනේ. තැපැල් කන්තෝරුවේ බෙහෙත් දෙදුවේ නැහනේ. EPF එකේ ETF එක මේ තරම් ඉක්මනින් පෙන්ෂන් ගිය එක මේ තරම් ඉක්මනින් කවදාවත්ම ආණ්ඩුව හදලා දුන්නේ නැහැ. මොකද දැන් කම්පල්සරි අවශ්‍යයෙන්ම ඒ AI ඒ දේවල් කරලා දෙන්න ඕනේ. ඒ වගේ තමයි ඔබට තොරතුරක් අවශ්‍ය නැණ ඒ තොරතුරු ලබා දෙන සෝස් එක මූලාශ්‍රය මේ වෙලාවේ තරම් කොහෙවත් හොඳට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මම රාජ්‍ය ආයතනයක ඉන්න කෙනෙක් හින්දා නෝ අපෙන් අපි මේ තරම් විවෘතව තිබෙන්නේ නැහැ. අපිත් එක්ක වැඩ කරන එහෙම නැත්නම් ඕනෑම වැඩකරුවෙකුට සම්බන්ධ දෙමින් එක්කෙනෙකුට අපි Facebook එක මගින් සියලුම අයගේ දහස් ගානකට ප්‍රශ්න වලට උත්තර සපයනවා. මොකද අපේ ගෙදර ඉන්න හැම වැඩ කරන එක්කෙනෙකුට අපි යොමු කරලා තියෙනවා Facebook එකෙන් ඔබේ ප්‍රශ්නේ. අපි ක්‍රාෆ්ට්මන් කෙනෙක් කියලා ගත්තොත් එයා ගත්තාම එයාගේ ප්‍රශ්නේ විසඳනවා. හැබැයි එහෙම තිබුණේ නැහැ. හැබැයි එතකොට එයා ඉදිරිකාලේ නිෂ්පාදනය කරන්න ඕන මොනවද? ඉදිරිකාලේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් මූලද්‍රව්‍යයන් මොනවද කියලා කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් එක. අපේ ප්‍රශ්නේ මේකයි. මට උතනදි මේ උදාහරණයක් මතක් වෙනවා. ආතස්සී ක්ලාක් මහත්මයා කියපු අපේ සුප්‍රකට විද්‍යාඥයා ඔහු කියනවා ඒ කියන්නේ garbage කියලා කියන්නේ. garbage කියලා කියන්නේ මිනිස්සු භාවිතයට ගන්නට නොදන්නා මූලද්‍රව්‍යයක්. අපි ඒක කැලිකසල කියලා තියෙනවා. නමුත් ඒක ඉතාම ගන්න මූලද්‍රව්‍යයක් අවාසනාව තමයි පාවිච්චි කරන්න දන්නේ නැති එක. ඒතකොට ඒක පාවිච්චි කරන විදිහක් ගැන හිතන්න පුළුවන්. අපේ නගර සභාවේ නැත්නම් නීතියත් කියන්නේ කසල නගර සභාව සතු සම්පති කියලා. සම්පතක් it's a resource. ඒතකොට මෙන්න මේ රිසෝස් අපි පාවිච්චි කරන්න කොහොමද? අලුත් එකක් හදන්නේ කොහොමද? දැන් මේ සඳහා විකල්ප අවස්ථාවක්. මොකද මේ දුරස්ථභාවයත් එක්ක ඇති කරලා තියෙන අලුත් නිපැයුම් සහ අවස්ථාවන් ප්‍රමාණය බිස්නස් කොච්චරද කියලා කිව්වොත් එහෙම ඒක හිතා ගන්න බැරි තරම් එකක්. මොකද දැන් ලෝකයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම යෝජනා කරේ අපි වහාම කඩදාසි කම්මල ක්‍රියාත්මක කරලා කටයුතු කරන්න ඕන කියලා අපි නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව ඉන්නේ හින්දා. මොකද අපිට අපිස්ස දාන කඩදාසි සඳහා ඒ කියන්නේ මුළු රටම එකතු වෙලා හැදුවත් හදලා ඉවර කරන්න බැරිတဲ့ ඉල්ලුමක් මේ වෙලාවේ බිහි වෙලා තියෙනවා. ඒ නිසා අලුත් අවස්ථා තියෙනවා. ඒව සඳහා හිතන්න මේ වටපිටාව ඒ කියන්නේ මොලේ තමයි ඕනේ ඔයා ගාව තියෙන්නේ. ඒ නිසා සමාජ දුරස්ථභාවය ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. සමහර ලාවට හිතන්න හොඳ අවස්ථාවක් නිර්මාණය කරනවා සමාජ දුරස්ථභාවය මගින් අවශ්‍ය ප්‍රශ්නේ තියෙන්නේ ඩේටා සහ දත්තලක් ඒව සඳහා ප්‍රවේශය ඉස්සරහට වඩා මේ වෙලාවේ වැඩි. ඒකට තව මතර
රාශියක් තිබෙනවා එකක් තමයි දුරකථනය ඔස්සේ එවලා තියෙන එකක් ඒ කොහොමද දැන් පවුල ඔබේ දෙන උපදේශයේ කුමක්ද පවුලක් විදිහට දැන් හැම කෙනෙක්ම ගෙදර ඉන්න වෙලාවේදී මේ අවස්ථාව කොහොමද වඩා ඵලදායී විදිහට කොයි විදිහටද උපදේශයක් දෙන්න පුළුවන් වෙන්නේ මේ 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 කාලය ගත කරන්න මොකද මේ කියන්නේ දෙමාපියන් හැම කෙනෙක්ම ගෙදර ඉන්නේ මේ වෙලාවේ මේකට දෙන්න පුළුවන් වඩා ඵලදායී විදිහට කොහොමද ගත කරන්න මේ ගත කරන්න පුළුවන් වෙන්නේ මේ ලැබිච්ච අවස්ථාව කියන එක ගැන උපදේශයක් මම නම් කියන්නේ ඒක ඉතාවත්ම අනගි හොඳ අවස්ථාවක් දරුවොත් එක්ක එහෙම නැත්නම් ඔක්කොමත් එක්ක ඉන්න අවස්ථාවේදී මේක අවස්ථාවක් කරගන්න hina වෙන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබ කාර්යබහුල නම් ඔබේ දරුවා පළවෙනි ඇඩිය තියලා ඇවිච්ච අවස්ථාව ඔබට දකින්න හම්බෙන්නේ නැතුව ඇති. සමහර ලාවට ඔබට එයා මුලින්ම තාත්තා හරි අම්මා හරි කියලා මුමුණපු වෙලාව මගේ හැරෙන්නේ නැති විශේෂයෙන් තාත්තලට. දැන් කාලයකට පස්සේ ඒගොල්ලොත් එක්ක ඉන්න අවස්ථාවක් ලැබෙනවා. ඔබ මේක දැන් අර ගොඩක් අය කියනවානේ මීට වඩා හොඳයි ඔෆිස් එක ගියා නම් දැන් මෙන්දට වඩා වැඩ දින්න ගෙදර කියලා. එහෙම නෙවෙයි. මේක හිතන්න ඔබ දිගු කාලයක් වැඩ කරලා රජයෙන් ලබා දීලා තියනවා කියලා කාලයකට පස්සේ මාස කිහිපයක රිවඩු කාලයක්. දැන් ඇතැම් රටවල තියෙනවා ඔබ දන්නවා ඇති සමහර ලාවට සමහරට අවස්ථාවක් දෙනවා විවාහ වෙන කලින් ඒගොල්ලෝ මාස කිහිපයක් ගිහිල්ලා භාවනා යෝගෙන්ද මහල වෙලා එන්න ඕන. ඒ කියන්නේ ඊට පස්සේ අපේරලා එනවා. ඒ කියන්නේ සිටීමට විවේකය සඳහා. ඊට පස්සේ දැන් ගෙදර මේ වගේ ඔක්කොටම ඉන්න ලැබෙන අවස්ථාව මම දැක්ක දැන් අපි උපදේශන ශාස්ත්‍රයේ ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් එකත් එහෙම උපදේශන කටයුතු කරනවා ගෘහසේවසනේ වැඩි වෙලා කියලා. ඒකට හේතුව තමයි දැන් ගෙදර ඉන්නකොට අර වෙනද වැඩ කරපු ජීවිතේ හිතන විදිහට මේතන එක වෙනස් කරගත්තා නම් හරි. ඒ කියන්නේ දරුවන්ට ලැබිලා තියෙන්නේ අනර්ග අවස්ථාවක්. මම කියන්නේ ඔබට සතුට ඕන නම් සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේදී නිර්දේශ කරනවා එක්ක පුංචි ළමයෙක් ඉන්න නැත්නම් අතිශයින් වයසක අයෙක් ඉන්න කියලා. මොකද මේ දෙගොල්ලොම ඇතරම් පුංචි ළමයි වගේ තමයි දරුවොත් එක්ක හිටියොත් මේ නිර්මාණාත්මක ලෝකේ වෙනස් විදිහට තේරුම් ගන්න පුළුවන්. හේතුව තමයි ඒගොල්ලන්ගේ ලෝකේ පරිකල්පනය අපිට වඩා විශාලයි. දැන් අපිට අභව්‍ය දේවල් ඒගොල්ලන්ගේ ලෝකේ ඇත්ත සත්‍ය දේවල්. දැන් ඕනනම් තාත්තට අම්මට සුරංගනා කතා ළමයාගෙන් ඉගෙන ගන්න පුළුවන්. එයාත් එක්ක කොම්පියුටර් හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාට පාඩ කරන්න දෙන්න පුළුවන්. මම නම් ටිකක් යෝජනා කරනවා දරුවෝ ඉන්නවා නම් දරුවාම වැඩි වෙලාවක් ටීවී එක ඉස්සරහා වාඩි කරලා තියෙන එක පුංචි ළමයින්ට මග හැරවන්න පුළුවන් හොඳම කාලය කියලා ඒගොල්ලොත් එක සෙල්ලම් කරන්න දඟ කරන්න. මම කියන දේ තමයි වැඩිය උගන්නන්න යන්න එපා කියලා මේ වෙලාවේ. මොකද ඒක අර ෆෝමල් විදියට නැතුව අවිධිමත් නැත්නම් නොවිධිමත් විදියට ලබා ගන්න තියෙන අවස්ථාවක් තමයි. ඒත් එක්ක එයාට අධ්‍යාපනය හොඳට ලබා දෙන්න පුළුවන් ආදරේ ළඟින් ඉඳලා. ඒ හින්දා එකට වාඩි වෙලා කන්න විශේෂයෙන් මේකට hina වෙන්න සෙල්ලම් කරන්න ඒ කියන්නේ කවදා හරි දවසක මත්තක හිටින මෙමරබල් අවස්ථාවක් කර ගැනීම සඳහා අනිත්‍ය ඔක්කොම පැත්තක දාලා මේ මොහොත ගැන ඒකයි මම කිව්වේ yesterday is a cancel check tomorrow is a promissory note today is ready cash කියලා. මේ අත්පීඩ මුදල් අවස්ථාවක් කියලා හිතන්න ගෙදරින් ලැබිලා තියෙනවා. ඒ වෙලාව දැන් ඵලදායි විදිහට ඒ ඇත්ත එක්ක ඉන්න අවස්ථාවක් කරගන්න. එතකොට අර හිතමනාපකම් පරණ ඇරියස් අපි බොහොම කෙටි උත්තර කිහිපයක් දෙමු අජිත්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම තුනක් තෝරගන්න අවසාන ප්‍රශ්න තුන විදියට. එකක් තමයි ගොඩක් මේකෙදි උත්තරෙත් හම්බුණා ඒකාකාරී වාතාවරණයක් තුළ මොටිවේෂන් එක දිගටම පවත්වා ගන්න කොහොමද කියන එක. කොහොමද අපි මේ තියෙන ඒකාකාරී කියලා? ඔව් ඒකාකාරී කියලා කියන්නේ ඒක ඇත්ත. ඒ කියන්නේ ඒකාකාරී කියන එකේ අදහස තමයි ඉවෙන්ට්ස් අඩුයි කියන එක. එහෙම නැත්නම් සිද්ධීන් සංසිද්ධීන් අඩුයි කියන එකයි ඔය කියන්නේ. දැන් මොටිවේෂන් එකේදී මෙතනදි මොටිවේෂන් එකක් තියෙනවා. මොටිවේෂන් දෙකක් තියෙනවානේ. එකක් තමයි අපි ওই බාහිර ලබා ගන්නා උත්තේජනයන්. ඒක ඇත්තට මේ වෙලාවේ අඩු වෙනවා. ඔබට කරන්න ඕනේ මේ වෙලාවේ තියෙන්න ඕනේ අභ්‍යන්තරයෙන් එන නැත්නම් self motivation කියන එක ඒක ළඟා කරගන්නේ කොහොමද කියන එකට ඇත්තටම මම කියන්නේ මොහොතක් තියාගන්න deep breathe කරන්න එහෙම නැත්නම් හුදෙකලා වෙන්න වෙලාවක් තියාගන්න දන්න අයට ගොඩක් ලංකාවේ වගේ දන්නවා meditation පොඩි භාවනාවක් කරන්න පුළුවන් නම් ඒ වගේ එකකින් හිත නිවා ගන්න පුළුවන් වැඩිපුර වතුර පානය කරන්න පුළුවන් නම්
එක්සර්සයිස් ගෙදර ඉඳලා ජිම් එකට යන්න ඕනේ නැහැ ව්‍යායාම කරන්න ව්‍යායාම කරන්න එතකොට මේ ආත්මික තත්ත්වයන් වගේ දේවල් නැතිලා මොටිවේෂන් එක වැඩිපුර ළඟා කර ගන්න පුළුවන් ඇත්තටම ගත්තොත් එහෙම මම මේ කාටත් දැන් උක මට අවස්ථාව වෙනතර ලැබිච්ච කරපු දේවල් තමයි තමලට ඔබ කියවපුව වෙන්න පුළුවන් අර පාරණ පොත්පත් ටික අරගෙන මට අපහු ඒ කියන්නේ සැබෑමින් සුගේ කතාවක් ගුරු ගීතය එහෙම නැත්නම් ඇටමැස්සා එහෙමත් නැත්නම් ගොඩාක් පොතපත අර මොටිවේෂන් පැත්තට තියෙන ඒවා කරලා කඩාහැලන උද්‍යෝගකින් ජීවත් වෙන්න පුළුවන් ඒ වගේ දැන් අර අපි කියන්නේ ඉවෙන්ට්ස් වලින් මොටිවේෂන් නොලැබෙන විකල්පයකට යන්න ඊගවට අවසාන ප්‍රශ්න දෙක විදිහට මම ගන්නම් මොකද වෙලාව අවසන් වෙගෙන යන නිසා පාසලේ අපස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසුන් තමන්ගේ අනාගතය ගැන බයක් චකිතයක් ඇතනම් යම් විසඳුමක් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔව් ඒ කියන්නේ ඕලෙවල් එල්ලලා ඉන්නට අනා එල්ලලා මම කියන්නේ මේ මේක කොහොම කියන්නද කියලා දන්නේ මම ශිෂ්‍යෙක් වුණා නම් මේ වෙලාවේ තරම් ඒ දෙගොල්ලන්ටම වාසිදායක අවස්ථාවක් වෙන ඇත්තේම නැහැ. ඒ කියන්නේ හේතු කීපයක් නිසා. එකක් තමයි අපි හිතමු දැන් A level කරන්න ඉන්න ළමයි කියලා. මගේ පුද්ගලික අදහස නම් මට ඒක නිර්වචනය කියන්නේ මගේ පුද්ගලික අදහස එකක් තමයි බොහෝ වෙලාවට ඉඩකඩක් තියෙනවා විභාගයේ කල්යන. ඒ කියන්නේ අපි මොනතරම් පාඩම් කරලා තිබ්බත් සමහර ලාවට අන්තිම දවසේ තියෙනවා තව දවසක් තිබ්බනම් හොඳයි කියලා. එහෙනම් මේ වෙලාවේ එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට වැඩ කරගෙන යන්න ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ කියලා කියනවානේ. මතක තියාගන්න එහෙම අවස්ථාවක් නැතිවීමේ තියෙන ලාභය තමයි ඉස්සර ප්‍රශ්න 8කින් නම් පේපර් එක හැදුවේ දැන් ප්‍රශ්න 6කින් හෝ 5කින් හදන්නේ. එතකොට ඔබට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන එක ලොකු අවස්ථාවක් ඔබට වෙන කාලවලදී නොලැබෙන. ඒ නිසා විභාගයේ තියෙන අය මේ තරම් විවේකී ගෙදර කට්ටිය ඉන්නවා සපෝට් එක තියෙනවා පාඩම් කරන්න දෙන එක පාඩම් කරන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඒක කරන්න පුළුවන් සහ මේක ඔක්කොටම ඇවිල්ලා තියෙන එකක් නේ. විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන අමාත්‍යාංශයවත් මේකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමතුමත් ප්‍රකාශයක් කරා ළමයින්ගේ පැත්තෙන් හිතන්නේ මොකද පාඩුවක් වෙන්නේම නැහැ වාසියක් මිස. ඒ නිසා මේක ඒගොල්ලන්ට සලාගත් ආශිර්වාදයක්. දැන් එතකොට සාමාන්‍ය පෙළ ආයත ඇත්තටම ප්‍රශ්නයක් තියෙන්නම හැටියක් නැහැ. ඒකට හේතුව තමයි දැන් තමයි රිසල්ට්ස් ආවේ. හරි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ තමයි සාමාන්‍යනුත් ඒගොල්ලන්ගේ තිබුණ නිවාඩු කාලේ. පොඩ්ඩක් ඒක නිවාඩු කාලේ වැඩි වෙලා තියෙනවා. එහෙනම් අලුතෙන් පටන් අරගෙන තව අවුරුදු දෙකක් තියෙනවා උසස් පෙළට යන්න ඕනතරම් කල් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඕක දැන් අම්මලා තාත්තලා අහන ප්‍රශ්නයක් නිසා චක්තියෙන් ඉන්න ළමයි අහන ප්‍රශ්නයක් කියලා. මොකද ළමයින්ට එහෙම චක්තියක් තියෙන්න බැහැ. තියෙනවා නම් මම ඒගොල්ලන්ට ළමයි කියන්නේ නැහැ. අවසාන ප්‍රශ්නේ විදිහට ඇතනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා සමාවන්න හැම ප්‍රශ්නයක්ම අපිට ගන්න වෙන්නේ නැහැ දුරගතට ඔස්සේ තව ප්‍රශ්න රාශියක් අහලා තිනවා අවසාන මොකද ඔබ තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂඥයෙකුත් වන නිසා ඔබ බොහෝ රාජ්‍ය ආයතන ඒ වගේම අන්තර්ජාතික ආයතනත් එක්ක වැඩ කරලා මේ එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා මම මේ ප්‍රශ්නේ අවසාන වශයෙන් තෝරගන්නවා. ඒක තමයි මොකද අපිටත් ගොඩක් වෙලාවට මේ ෆීල්ඩ් එක ගැන මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කරනවා හෝටල් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් හෝටල් ෆීල්ඩ් එක මේ වෙලාවේ හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් ජොබ් එක නැති වෙලා නම් ආපහු මේ ෆීල්ඩ් එක අලුත් ජොබ් එකක් හොයාගන්න කරන්න ඕනේ මොනවද සර් කියලා අහනවා. දැන් ජොබ් එක දැන් අහන්නේ මේ ඍණාත්මකව නෙමෙයි අතන මේ ප්‍රශ්නේ අහන්නේ රස්සාව නැති වෙලා නම් මේ වෙනකොට අලුතින් රස්සාවක් හොයාගන්න කොහොමද මේ ඵලදායි විදිහට මේ කාලය ගත කරන්න කියලා. ඔව් ඒකත් එක්ක මම දැක්ක තව කීපෙක් ටයිප් කරනවත් එක්ක ඒ කියන්නේ අපි ටච් නොවුණු අවුනෝන එකක් තමයි අතනම වැටු කැප්පාදු වෙන අයට රැකියාවක් හම්බ වෙච්ච නැති අයට ටීචර් රැකියාව අහෝසි වෙච්ච අයට ඇත්තටම ෆයිනෑන්ෂලි මුල්‍යමය වශයෙන් පාඩුවක් අවශ්‍යයක් වෙලා තියෙන අය ඒ කියන්නේ අපි හොඳින් කල්පනා කරා කියලා ගෙදර බත් දෙන්නේ නැහැ නේ මම හැමතිස්සෙම කියන්නේ මේ අපි කොච්චර වම් කුණත් නිහතමානී වුණත් අපි ගෙදර හදේලියෙන් බත් දෙන්නේ නැහැ කියලානේ ඒ අය මොකද්ද කරන්න ඕනේ දේ කියලා. දැන් මෙහෙමයි ඇත්ත විශේෂයෙන්ම ශේෂ්ත්‍ර කීපයක් මේ වෙලාවේදී මම හිතන ප්‍රභාෂ හොඳට දන්නවා අපි ගත්තොත් එහෙම ඇංගලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රය මේක ඍජුව බලපෑම් කළ හැකි ශේෂ්ත්‍ර බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේක తాවකාලිකයි කියලා මම හිතනවා. ඒකට හේතුව තමයි සංචාරක ශේෂ්ත්‍රය ගත්තොත් අනිත් පැත්තට දැන් මිනිසුන්ට සංචරණය නොකර කොහෙවත් ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට සංචරණය කිරීමේ ඩෙස්ටිනේෂන් දැන් තෝරගන්නවා නම් මේ වසංගතයෙන් පස්සේ ලෝකයේ තියෙන රටවල් වලට සංචාර කරන්න තියෙන අවස්ථාව ගත්තොත් එහෙම මිනිසුන්ට හරි නිශ්චිත සාධකයක් වෙනවා කොවිඩ් පැතිරිච්ච ආකාරය සහ ඒකට මුහුණ දීපු ආකාරය. එහෙනම් මට ලොකු විශ්වාසයක් තියෙනවා
එබඳු සංචාරකීන් සංචාරක ඩෙස්ටිනේෂන් එකක් හැටියට ලංකාව නිසැකවම තෝරගන්නවා. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේක්ෂා කළ හැකි ඉතා විශාල විභවය තව පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ නිසා කොවිඩ් වලින් පස්සේ ඇති වෙන කාලයේදී රැකියා ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි එහෙම ඉන්න කෙනෙකුට විකල්ප. අපි හිතමු හොස්පිටලිටි මැනේජ්මන්ට් එක ගත්ත කියලා. ඒකයි මම කියන අර අනුවර්තනයේ වීමට අවශ්‍යය. දැන් එයා අහන්න ඕනේ යාගෙන් ප්‍රශ්නේ මට මොකක්ද ඕනේ? දැන් ඔබ ඒ රස්සාව කරන්නේ ඔබට මුදල් දෝනේ තෘප්තිය ලැබෙන්නේ එකෙන්ද? එහෙම නැත්නම් ඒක ආසයකද? ඒකට තියෙන අනුපූරක අවස්ථාවකට යන්න පුළුවන්. වෙනස් විදිහකට කිව්වොත් එහෙනම් සංචාරක ශේෂ්ඨයේ හිටියානම් දැන් ඔබට පොඩියට හරි මේ වෙලාවේ ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්නත් ලේසි. මොකද දේශීය වශයෙන් කර්මාන්තයක් පටන් ගන්න යනවා. පොඩි කඩේකට, හෝටලයකට ඒ වගේ විකල්පයක් කරන අවස්ථාව යන්නේ කොහොඳයි? රැකියාවක් හොයනවා වෙනුවට. එහෙමත් නැත්නම් ඒ දැන් ඔබට එක දක්ෂතාවක් නෙවෙයි තියෙන්නේ වෘත්තීය මේ වශයෙන් ගත්තාම තමන් ගාව තිබුණු අපි යන මල්ටි ස්කිල්ස් විවිධ හැකියාවන් දෙන විකල්පයකට සූදානම් වෙන එක හොඳයි. අපිත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ස්මාර්ට් ශ්‍රී ලංකාවේ කෙනෙක් වෘත්තීය මාර්ගෝපදේශකෙක් හැටියටත් ඊට පස්සේ අපි මාධ්‍යකත් කතා කරලා තියෙනවා විවිධ රූපවාහිනීත් එක්ක මේ සඳහා මග පෙන්වීමක් දරුවන්ට ලබා දෙන්න ඉදිරියේදී කොහොමද ඒවට කරන්න කියලා ඔබේ ස්කිල් එකට අවස්ථාවක් තියෙන එකම දේ හිතන්න ඕනේ. මේ අවස්ථාවේදී විශේෂයෙන් තරුණ ජනගහණයට මේ කප්පාදු කිරීම තාවකාලිකයි. ලෝකේ පුරාම එහෙම වෙලා තියෙනවා. වැටලා තියෙන්නේ අපේ ආර්ථිකය විතරක් නෙමෙයි, යුරෝපේ ආර්ථිකය වැටලා තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි, එතකොට ආසියාවේ. ඒ අතින් ගත්තාම මේ වගේ තත්ත්වයක එකක් අපි දුපතක් වීම නිසා, අනෙක අපි කොවිඩ් වලට මුහුණ දෙන්න ආකාරය නිසා, තෙවනුව අපිට තියෙන මානව සම්පතේ තියෙන සුවිශේෂ කුසලතා නිසා අන් අයට වඩා ලෝක පරිමාණව නැත්නම් ගෝලීය ගත්තොත් එහෙම අපිට අවස්ථා වැඩි වෙන බවට නිසැක සාධක තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා මට කියන්න තියෙනවා. හරි අජිත්, තව මුදල් කළමනාකරණය ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් මේ ගැන අපි ලබන සතියේ වැඩසටහනත් එක්ක අපි කතා කරනවා. මොකද කාලය ගොඩක් ගත වෙන නිසා අපි මෙතෙන් ප්‍රශ්න වලට දීලා තියෙන අවස්ථාව අපි නතර කරමු. ඉතින් බොහොමත්ම ස්තුතියි අජිත්, ඔබවම හදවතට දැනෙන විදිහට බොහොම සරලව නමුත් ඉතාම ගැඹුරු කාරණා රාශියක් කතා කළා. ඉතින් නැවත වතාවක් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ඔබ ගත කළ කාලය වෙනුවෙන්, ඔබ මේ අපේ සියලුම දෙනා වෙනුවෙන්. ඉතින් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා අජිත්. ඔබටත් විශේෂයෙන් මේ සංවිධානය කරපු සියලුම දෙනාටත් අපිත් එක්ක සම්බන්ධ වුණු සියලුම අපේ සම්බන්ධයේ රැඳී හිටපු අයටත් මගේ ස්තුතියා ගෞරවය පිරිනමනවා. මට අන්තිමටත් කියන්න තියෙන එකම දෙයක් තමයි මේ අඳුරු වෙලාවේ හිතන හරියට ඔබ මෑටයක් වගේ, එහෙම නැත්නම් පුංචි බීජයක් වගේ පොළොවට අඳුර ඉන්නව නෙවෙයි, ඔයා වලලලා නෙවෙයි, you are not buried. ඔයාව ප්ලාන් කරලා තින්නේ, ඔයාට තියෙන පළවෙන්නයි. බොහොම ස්තුතියි. ස්තුතියි අජිත්. ඉතින් හිතවතුනි අප විශ්වාස කරනවා ඔබට නැවත හිතන්නට, වෙනස් විදිහකට හිතන්නට මෙම සාකච්ඡාව බොහොමත්ම උදව් වන්නට ඇති කියලා. ඒත් එක්කම මේකේ පටිගත කළ වීඩියෝවක් YouTube ඔස්සේ glenmo.lk/youtube සහ glenmo LinkedIn සහ Facebook පිටුවල හෙට දින වෙනකොට ඔබට දකින්නට ලැබේවි. නැවත වතාවක් ඔබට අහන්නට අවශ්‍ය නම්, නැත්නම් මේ සාකච්ඡාවට සවන් දෙන්නට බැරි වූ කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට කියන්න, මේ හරහා ඔවුන්ටත් මේ ගැන දැනගන්න පුළුවන්. ඒත් එක්කම ලබන සතියේදී අප තවත් සුවිශේෂී මාතෘකාවක් සමග ඔබ හමුවට එනවා. ඒ තමයි ඔබේ මුදල්. මේ අභියෝගකාරී අවස්ථාවේ සහ ඉන් පසු ඇතිවිය හැකි තත්ත්වයන් තුළ දැන් සහ ඊට පස්සේ මොනවද වෙන්නේ කියන දේ තුළ කොහොමද මේ මුදල් කළමනාකරණය කරගන්නේ කියලා. අපි හැමෝම කියනවා ඉස්සර වාගේ නම් බෑ, පරිස්සමෙන් සල්ලි පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි ගොඩක් වෙලාවට අපි කියනවා විතරයි. මේකට ප්‍රායෝගිකව අපි හිතන්නේ නැහැ හරි විදිහට මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරියට කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක ලබන සතිය. බොහොම ප්‍රායෝගික විදිහට. ඔහු තමයි කපිල දොඩංගොඩ. කපිල තමයි දැනට ICMA ඕස්ට්‍රේලියාන් ශ්‍රී ලංකා ආයතනයේ රීජනල් ඩයරෙක්ටර් විදිහට වැඩ කරනවා. ඒ වගේම ඒෂියා ඊ යුනිවර්සිටි ආයතනයේ අධ්‍යාපනාංශයේ අධ්‍යක්ෂකවරයා විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු අධ්‍යාපනඥයෙක්, ව්‍යාපාර උපදේශකයෙක්, උහුණුකරුවෙක්. ඒත් එක්කම ශ්‍රේෂ්ඨ කතිකාචාර්යවරයෙක්. කපිල මේ සමූහ ව්‍යාපාරයේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂකවරයෙක්ද වෙනවා. ඒත් එක්කම ඊට පස්සේ සතියේ අපි කතා කරනවා සංගීතයේ කොහොමද අපි රස විඳින ගමන් අපි ආතතිය පාලනය කරගන්නේ කොහොමද කියලා, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන එක. එතන මියුසික් තෙරපි ගැන අපි කතා කරමු.
සංගීතය කොහොමද භාවිත කරන්නේ අපේ මේ ආතතිය කියන දේ පාලනය කරගන්න කියලා. මේ පිළිබඳ විස්තර මේ හැම ප්‍රෝග්‍රෑම් එකක් සම්බන්ධව විස්තර අපේ Glenmo Global Resources Facebook පිටුවේ, YouTube සහ LinkedIn පිටුවල දැනුවත් කරනවා ඔබට ලියාපදිංචි වෙන්න. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.